හොයි දරීිය දයිපුුතේ උසස් පෙළ ජයුපද්ධති තාක්ෂවේද. අපි දොස් න ශ්‍රේනයේ දවන එකකඇත්ත එක් ආදරනය දපතය අපිතු ලඉන්න. ඉතින් දවනකගේ පලවන කොඩසපුතේ අපි වීවල පසුවවස් වනු ක්‍රියාකාරක ොටසයි ආදරය දලපුදතාරත් එක සාච්ච කරම ඉන්න දපත හොදයිපුතේ අපි බලමු රයිට් ේටික සාකච්ච කරන පුතේ විශේෂන්ම මේ අපි බලමු කොළමැඩීමෙන් පසුමේ වී පිරිසුදු කිරීමේ ආ සෙදුවීම බලපපුතේ මේ කොළ මැඩීමෙන් පස්සේ අපි දන්න. මැඩීම පිදන්නවාගයම් අසු නෙලීමෙන් පසෙ කොළ මැඩීමේ ක්‍රියාවලේ පුතුතේ සිදුවවෙන්නේ ඉතින් කො ැඩීමෙන් පසේ පිරිසුදු කිරීමේ ක්‍රියාවල සිදු කරන්න වශය අපි බලමුපුතේ මෙතරම උදාහනටක කොළ ැඩීමෙන් පස ව පිරිසුදු කිරීම අවස්ථාව බලොම්පපුතිේ ්‍රයි් බලන් වී පිරිසුදු කිරීමද. වී සමග ඇති පිදුරු කැබලි වල් බීජ කොු දවිල අනකුත් බීජ නොව දෑ ඉවත්්‍යනව පපුතේ ොනාදපුත මේ වී පිරිසුදු කිරීමේදී ැ කොල මැඩීමෙන් පස්සෙ පුතේ අපි දන්නවා වීටික. අස්න්න වබ ජටික ඉතුරු වෙනකොට අර කොල ටික අපිධන්නවා ගොයන් ගහ අපි ගොයන් කැපීමේදී අර ගහින් පහලින් කපන වී එතර පිදුරුටික ගොයන් ගස්ටකේ වේ ගහ කොලටික සම්පූර්ෙන්ම ඉවත් වෙල ගහිල බී ජටිකතමයි අපට දාන්නටිකතමයි ීටිකතමයි ලැබිණි ව කො ැඩීමේදී ඒ ඊට පස්සමේ ැබුණ ේටක පරිසුදු රගන්න ඕන ව පිරිසුදු රගන්නොට පුතේ මේකෙදී අපි දන්නවා මේ පිදුරු කැබෙලි පිරිසුදු කිරීමද මේ වී සමග ඉතුරලලා තින තවත් ඉතුරු ලතින පිදුරුැලි තියව පපුතිේ වල් බීජතතියනව පපුති අපිදන්නවා මේ ගොයෙහම සමග තරග කාරීෝ වැඩෙන වල් පැලෑඩි තියෙනවා. පිල් පැලට පිබෝධක විදි හඳුන් අනිපුතේ සත්ව පලිබෝධ කොමි පිබෝධ කෘමිරවන සත්ව පලිබෝධගේ මේ වල් පැලෑටත් අපි හඳුන්න්නේ පලිබෝධ විදියටට ඉතින් මේ අපි දන්නවා ගොයමත් එක් තරකාරීව වැඩෙන ප්‍රා ඕනෑම වගා කල තියන ශේෂත්‍රයක වග කල තියන ප්‍රධන ෝගයට අතර වැඩෙන ඕනෑම සාාකයක් අපි වල් පැෑටයක් කෙලාගෙන ඉන් පිදන්න ගොමත් එක් තරඟ කාරව වැෙන වල් පැෑට ගෝ ජ ල් මාරක්

තරන්න ැ එක හුරුවවෙලතියෙනකට ක්‍රමාණකූලෝ මයි අපි සමෝධනත පලිබෝදධ පාන ක්‍රම භාවිතා කරල ඒ බද්ද පලිබෝදධ පාලකම ාවිතය ්‍රමාණුකූලෝ මයි අපිට මේ ෘතිීම රසායනික පලිබෝධනාශක වල්නාාසක භාවිතාාව කිනීම ක්‍රමාණුකූලෝපති අපේ වඩු කරලා කරන්න එක පාටම වද කල දාන මොදක හුරුව කාල. නිසා තියෙන නිසා ක්‍රමාණ කූලෝ තමයි අප ඒ වගේ ඇත්ෙන් ඕන ඇත්වෙන්න්න ඇත් කළ දාන්නනनेව ඉතින් මේ විශේෂෙන්මගොයමත්ක තරගකාරිව වැඩෙන ශාකවල මේ वाල්බීजත් මේ අපිට වී එක තියෙන පුළුවන් පපුතේ गෝरी නිදපුත අපිදना बाजीरी हैबाजरीवाර් जරික් बाजरीයාर කළු පාටයට අපිදන්න වී ත එක් තියෙන මේ बाजරි වර්ගහැ හ මේ කලුවැට කළු जරි वाර්ග මේ वाල් පැලැට වල बීජ वाරගත් පුතේ वाල් बीजाත් මේ ගොයම් එක නැතතාවිීත එක් තියන්න පුළුවන් පපති. ඒවත් ඉවත් පිරිසුදු කිරීමද ේතතිර වෙලා යන පිදුරු කැලි වගේ පොතේ වල් බීජත් විශේෂෙන්ව මතක් කරන්නුු වෙනත් කොුණු ද විි වගේ දෙේවල් තියන්න පුුවන් පපුතේ ඒවාගේ අනෙකුත් බීජ නොන දෑපුතේ. බීජ නොන දැ්දපුතේ පිරිසුදු කිරීමේ දී ඉවත් කිරීමක් සිදුවෙන. රයි් එනං එක සුවිශේෂ කරුණක් ආදමය දදුල පුතාල විශේෂ එක මතකතියයාගන්න පුතේ මොවද මේ වී පිරිසුදු කිරීමේ දී වී සමගතියනවා මොවාදපුතේ පිදුරු කැබලි බලනපති වී පිරිසුදු කිරීමේදී වී සමගැත්ති පිදුරු කැබලි වල් බීජ් දූ විලි අනිකුත් වීජ නොවන දෑ ඉවත් කරන්න ඕනෙ පුත්තේ රයි් ඒකෙන් මොකද වෙන්නේ මේ ආකාරයට කොළමැඩීමෙන් පසු වී පිරිසුදු කිරීමෙන් රෝගහානි අවමවෙනවා පුති වී ගබඩා කරලා තියාගන්න පුළුවන් කාලයේ වැඩි වෙනවා වී කෙටීමේදී ධානන්නේට සිදුවන් හානිය අවම වෙනෝ පති ගුණාත්මක බවින් නිිතු සහල් සකසා ගැනීමට හැකියාවට ලැබිු. යි ඉතින්ම පිදූරු කැබලි වල් බීජ කුණුදූ විලි අනිෙ ුත්්බීජ නොනදැ ඉවත්වීමෙන් පපුති අපි අවසන් නිෂ්පාදනය අවසන් සහල් නිෂ්පාදනයේදී අපිට ගුණාත්මක බවිනිතු සහල් සකස් කරන්න පුළුවන් කොලිටි රයිස් එකක් හදාගන්න පුළුවන් පුතේමේ අපි වී පිරිසුදු කිරීම මගේ. කොල මඩීමෙන් පස වී පිරිසුදු කිරීමෙන් පසෙ පපුති අපිට ගුණාත්මක බවින්නනිතු සහල් නිෂ්පාදනයක් ලබාගන්න පුළුව. ගුණාත්මක බවින්නනිතු සහල් සැකසාගඩ න්ඒවගේම වී කෙටීමේදී ධන්නේයට සිදුවන හානිිය අවම වෙනපුති ධන්‍යවලට සිදුවන හානිය අවමන වී කැටීමේදී මේ අපි වී පිරිසුදු කරලා ගැනීමේ ඒවගේම වී ගබඩා කරලා තබාගන්න පුලන් කාලේ වැඩි වෙන මේ වගේ වෙනත් වල් බීජ අර්ග අපි අරකයපු වෙනත් අ බීජන අපද්‍රාවව කුුණුද විි වගේ ේවල් තිබ්බොත් පුත මේ කල් තබාගන්න පුළුවන් කාලේ අඩු වෙන පිරිසු තත්ත් ොක්ත් ැව මේ වී අපිට නම ප්‍රශස්සතත්ව අයටතේ ගඩා කල් අපිට කාලයක් ගබඩා කරලා තියගන්න පුළුවන් නමුත් මේ අපදරේ සහිතෝ මේ වල් බීජවැනි දේවල් එකතුවෙලා නොකුත් අපදාවේ සහිත කොුද වලලා පදාවේ බීජනව නදව සහිත මේ පිරිිුතු තක්යෙන් තිබුණු අපිදන්නවා මේ ඕනම දෙයක් කල්තියාගන්න පුළුවන් කාලයයක් අඩුවනොේ වගේමතම වීවල. ගබඩා කරල තියාගන්න පුළුවන් කාලයේ අඩු වෙනවා පුතේ මොනෝකොරද මේ අප අපා විති බුණන් ඉවත් කිරීමෙන් ඒ ගැන්නන්නේ කො මැරීම පස්සේ ව පිරිසුදු කිරීමමගගේ අපිට පුළොහන්. වී ගබඩාරල තියන්න පුලුවන් කාලයේ වැඩි කරගන්න දීර්ග කරගැනීමට හැකයාවක් තියනෙන. ඒවගේ මාදරදයේ පුතේ රෝගහනිීම අවු වෙන එෙම නැතුව මේ ීතක්ක වෙන දව විීති බොත්්පපුතිේ ඒවා තුල තියෙන රෝග තත්ත්වයන් වී වලටත් පැතිරෙන පුළුව. කිය දාානවලට වීවලටත් තු න්න පුළන් පැරීමනි. බෝවිට පුල්ුවන් රෝගහණ අවම වෙනවාම මේයාආකාරයට කොල මඩීමෙන් පස්සෙ ව පිරිසුදු කිරීම මගේ එකත් සුවිශේෂික කරුණත් දවලපුතාල විශේෂෙන් අආධරනය කරන මතකතියාගන්නඕනේ ඒගේම මේකද අපිධන්න වී පිරිසුතු කිරීමේදවි එකතින පිදුර කැබල වල් බීජ කොුණ දෝවිලි අනෙකොත් බේජ නොන දෑ ඉවත් කිරීම තම සුතිය අරමුණ වෙන්න සිදු කිරීම සිද වන්නේ මෙන්න මේ ක්‍රියාව වලිය. රයි අපි දිරයට. ්‍රයි ෙන්න්න පපුති අපි වියලීමට විලති අපි දන්න ඉට පස්සේ වේ වල ගන්න අපි. වී අපි දන්න අවී විලගන්න අපපුත්තේ නදපුත්තේ අපිසාමන්්‍ය ශූරය සූරයයාලෝක ේලීමම සුදුගන්න පතුති තින් මේක අවාසිත්‍යයන මොද මේ අපට පාලි කරන් බෑන් ූරයාලක අධක සූරයත්ල සූරයයා තාපකට නිරාර වන පුළලන්පොතේ වැඩ වියලීම වැඩුුණත් අපිදන්නවා මේ කැටීමේදී අපි දන්න ැඩුණු සහල් සයිත සී සහල් සහිත. කැඩනු කඩු සහල් ඇතිවවෙ ල දන ප ති. ඉති නිවර්දියා කාරට ගන්න වර්ාාවන් සභාවවි ත්ොලින් පතිි දන වර්ෂාාව කාල නි ත් ොලින් ාද ඇති වන්න පුළලන් වර්ෂාාවන් සූලගේ බාධ ඇතිවෙන් පුළන් ේම අව ේලන කොට අපට කන් ෑමක පෙරම අපිට පාලි කරන්න ෑැපතේ යා ලක ප්‍රමාණ ප්‍රමාණ ා ර හ භවි කනොට. ගේ පිට ල ො ේව ාහහිරින් විීතවලට එකතු ීම හැක අවතින තිමේව මආකාරයට අපි විශේෂයෙන්ම ද ති ම ස ලීමෙන් පස්ස. මේ අපි අ වේලා ගැනීම සුදුකර නිලල් දසම අපිදන්න අයිට පස කොල මඩීමමසදදු කල පිරිසුදු කිරීම සසිදු කරලා වවාසන අප මේ ේලා ගැනීම කියන පියව පති තාම වැදගත් පියාවරයක් ඇතැති විශේෂෙන්ම මේ වවල ප තමන ප්‍රතිශය ප්‍රස්ත මටම පවත්තා ගැනීමයි අපේක්ෂාරන ප තතමන ප්‍රසාතිය පමන්ටවඩ වැඩවීම හ අඩුවීම අපිදන්න බපුතියක හනිකර අස්ාවක් නත්තන් අහපත්කාරමක දෙදඩප සලකන්න ඉතින් ීවල තමන ප්‍රතිශසේ ප්‍රස්තමටම පවත්තා ගනීම අතිශයීමම වැදගත්යනවා. හරි. තමතු ෙ කතාර අසු ේලීම මගින් දාන වැඩ කාලයක් ගබඩා කර තිය පු ති අපේ ේක්ෂ කරන්න ෝරයි නතන් බඩ කාලේ වැඩිරගන්න. මෙයා කාරට වී අසුම් ප්‍රසස් ට්මකට ලාගැනීම ගින් පපුති ්‍රස්තත්වයයට වියලා ගැනීමම් මගින් පුති අපි දන්වාම ීල පසු අසනු කාලේ වැඩිර පුළුවන් ෝ කා ව ගඩ ල තින කාල දිර්ග කරගැනීම සොදා ල ති අ ්‍ය ශ සිදය. කරනුවක් බෞ් අපේ අවධානය කරන. එනම් අස්සුනු වියලීම මගින් දාන්නේෙ වැඩිකාලායක් ගබඩා කරල තියගන්න පුළුව එකත් මත දන්න. අස්සුනු වියලීම මගින් දාන්නේ වැඩිකාලයක් ගබඩා කර තබා ගත හැක. වී වියලීමට පමාවීමෙන් නිසි තෙතමනය අඩු නොකිරීමෙන් දාන්‍යවල පසුවසු හානනි සිදුවීම හා ගුණාත්මක බව අඩු නොකදපුතිය කතාව වී වියලීමට පමාවීමෙන්. අපි දැන් මේ නියමිත කාලයේදී නියමිත වේලාවට වීටික හරියට වෙලාගන්න බැරිවුණොත්. ප්‍රසස්ත මටමට තෙතමන ප්‍රමාණය අඩු කරගන්න පැපුතේ ප්‍රසස්ත මට්ටම තෙමන ප්‍රමාණය අඩු කරන්න ඕෙ ඕනට ඕන වඩා මු කරන්න. වියලීමත් ඕනට වඩා කරන්න හැ. ප්‍රසත ට ිධන්න. එම් ප්‍රසස්ත මට්ට ියමිත වෙලාවට වීටික ේලා ගැඩීම හරියට නිසයඇවු සිදු කරගන්න ඕන ඉතින් බැරිවෙලාවත් අපිට ව වලීමට පමවනොත් එහෙම ඒවාගේම නිසිලෙස තෙතමනය අඩු නොකිරීම . <mor> ියමත ප්‍රණයට මේ ප්‍රසස්ථමට්ටමට තෙතමනේ පවත්වගත්තන නත්තං තමනේ අඩු කරගත්තන ඇත්තම් මොකද වෙන්නේ අන්න මේ දාන්‍යවල පස අසු හානිසිදුවීම පුළුව ගැන දානෙවල නඇත වවල පසුව අසු හනිසිදවීම වගේ පස්තාවස් දැම ද්වන්න පුළුවන් පපුති කරුම හනි වට ලක්වන්න පුළහන් තමන ප්‍රමාණ වැඩිීමස අපි ශුද්‍රජව හානට ලක්වන්න පුළුවන් පොතේ හ ය රෝගල් පතති පසවස හ ල ස් ාව ම න්න ල. හරි එනං ධානය වල පසුවස්ස වනු හානිසිද වීමහපතේ ගුණනාත්ම බාදඩුවන්න පුළන් වී වල කොලිතිිය කඩුවවෙන්න පුළුවන් නීත තම ප්‍රමාණය අඩු නවිත ප්‍රමාණයයට තම ප්‍රමාණය අඩු කරගන්න මිනිමයිස් කරගන්න බැරුණොත් යි ඒ එකත් විශේෂෙන් අද යදුල පුතාල මතක තියාගන්න හොඳද ද ප . හරි ල තම රත ෙියු ොද නි බලම උධහරනක්ෙට වෙට්නස එක වැඩියුණුත් ද . හරි හරි බල വ ത. വ . సా స్ డ ... සරෙයා වල සිදෙන. ඇති මේ සඳහ බෑවනි සංචිතදාහර. ඉතුළ සංචේ කල්ලති හාර සංචිත හාරයි බැවිෙන් එතර මේ අපිදාන්නන මේවාගේ අසන ග ාත්තුම ාාව අඩුවන අසනු ලීම මැලවීම ල පල තුර ගේන අපිදන්නන අසන ැලීම කැවීම ද දන්නේ ලක්ස වයන නස්සන ව මල බාදන වීවලත් බලමො න්න කියර. වීවලත් සවසන වීවල සවසනවගේ වැඩිවෙලා ෂ්නත්ය වැඩවීම නිසාමකොද වෙන්නේ සහල් කාහ පැවිීම සිද. වී කොඩ සහල්හ පාටක්ගන්න සහල් කහ පැහයක්ි කැති නෑ ද ක පහ න අපි ැති ෑනෙ සහල් කකාහැරගත් ත්තේ පහගැ ල ල ෙනෙ සහල් වලට ේනක නියම පැත්තිීම සුදුහ සුදුහහාල් වලට වගේම අපි දන්නවා තම්බාබපුත් සහල් සොඳහා ආනික ටිම් කර වී වලට තම්බාපූ වගේම මේ කැකුලු ව සහ හැ අපි කෙල ට ක ු කෙල කොටන වගේ ම ර කැකු හ රයි ද පි ස්ටීම රයි් නත නාඩු ඇත්තන් අපිගනමගේ තම්ාබු සහ ති කහ පැහයක් ද අපිදන්නවාම නීමිත වරණ නැතුව ආවිනක වරන තු කහැ න ඇැ දන්න ලා හ කහැ ම ද ම තම හ ස්කරම කැටීම සිදතු කරල්. එනම් මතක යන්න විවල සොසන වේගේ වැඩිනු තැද වීවල තෙතමන ප්‍රතිශාත වැඩියනවා කියන ීවල ම ්‍ර ග වීවල්ල සොසනවියගේ වැඩිවෙලා උෂ්නත්තේ වැඩිවීම නිසා සහල් කහ පැහ වීම සිද්ද වෙන. හල් කහපාටවීම සිද්ධ වෙන වීවල තමනටත් සතේ වැියුණකට සසන වයගේ වැඩිවෙනවා සොසනය සඳ ආපිදන්නවා හංචිතහාර වැයවෙෙන්යි සසන සසනවයගේ වැඩියුණකොට වීවල සෝසනේගේ වැඩියුණුොට එකතක් ස්නත්තියක් ඩ හිටගත් වැඩියුණු මේ ස්නත්තියත් සෝසන වයගත්ක ෂ්නත්තියත් වැඩවීම සාධරනය දත ො වන්නේ මේ සහල් කහ පැහැවීම සිද්ධෙන ඔන්න හල් කහ පැහැවින්න හේතුව මතකතියාගන් සහල් කහ පැහවෙන්නේ එක හේතුවක් මතතියන් ඉලාට කම පලිබෝධහා දිලීරහනි වැඩිවීම මගින් ධාන්‍ය වල කුණාත්මක බවඩ වෙනවා. තන ප ම වැඩිවන ගඩ විදරන්න ක් කියවවාගේ ක්‍රමී පලිබෝධ ක්‍රමි සතුන්ගේ වගේ මේ පලිබෝධකයන්ගේ හානිය වැඩිවෙන. ඒවගේම දිලීර ඇ ෆංගස් අපි කියෙන මේ මයිකර ගි න චුදරජ ව දෙලප දිීර හදදුන පුලන් අන්න පුස් මේ අපිකෙන පුස් කාලගෙන පුස් අල්ලන්න පුළුව මේ දිලීර ආසාදනලට ලක්වන්න පුළුවන් මේ බලන්නක කෘමී පලිබෝධහහා දිලීර හනි වැඩිවීම මගින්. ධන්‍යවල ගුණාත්මක බව අඩුවෙනු ධාන්‍යල කොලිටියක බොද වෙන්නේ අඩුවීමක් සිද්ධ වෙන රයි එතකොට එනම් මතකතියාගන්න කෘමි පලිබෝධ වගේම දිලීරහානි වැඩිවීම මගින් දාන්‍යවල කොලිට එක ගුණාත්මක බව අඩුවෙන ඒවාගේම මේ තෙත මන ප්‍රති ශතය වැඩි වනාාම් පුතේ සහල් වල ගන්ධයක් ඇතිවීමෙන්ම බෝගක රචික්ත්තේ අඩුවනවා මහල් දර ල ඔප පහම කන්ඩ ගදයි නවාද අමලහම මත ගල්ල ටක් ොට මතකඇති මේ අපපේ රයිස්කුරේ ගහල තා අරිනොට ගදනවා කිනවා.දේහෙම අවස්ථ යන සමරහල් මිල දවීම සල්ලිදිල අරගරයනවා ගියාට පස්සේ මේ තෙතමන පෙති ෂතය ඩිවෙනවී කොටල සහල්ල බගත්තහම අපි අරකපු කහ පාට ඇතිවෙනවා ඒ වගේ මේ සහල්ලුල ගන්ධයක් කාල්ලුල ගඳක් ඇතිෙනවා. සමහරහාල් ගඳයි මේදෙන් යන්ඩ කලනුත් ගන්ඳයි සමර හල් ඉවට පසේ බත්තකක් ගඳ. ගඳයි එ බත්මුටිය මේ කියයන රයිකුර පියන අරනකට මත ත්මුත්්‍යේ ප කියයන අරනකටම තැම් උවත්වයක ගදන.ඉවත්තේ ගදන ඇතිවන්න යමරහල්ල සමරහපු කියන අහලතිනේ ඒහහාල් කණඩපය ගන්ඳයි කියන.ඒ හල් කණඩ ගදයි යන ගේඩි පගල කියන තාත්තල බහමල්ලන්නේ ඒහල්ලම් පැත්ත පලාතක කියෙඩි ගඳයි කියන. කන්ඩබෑති ය මුකත් හහිැතියාගන කණඩපුලුවහන්යි. න ඉති අන්න බලට තමන හ ච තමන පෙත්සතේ වැඩිච සහල් ප්‍රෙසකර හම හල්ල මේ ගන්ධයක් ඇතිවෙන. රයි් මතතියාගන්නඕ. සහල් වල ගන්ධයක් ඇතිවීමට පරිබෝගකරජිකත්තේ අඩුන ඒ හල් සොඳහා පාරිභෝගයන්දිින් කැමත්ත රුචිකත්තය අඩුවීමක් සිද්ියන අදුවපති ඒවගේම බීජවල ජීවතාව වඩුවීමෙන් අනබනු බීජවල ජීවතාව අ ව. බීජ ජීවතාව පවතින්ට ප්‍රෝහණය සොදාහන එනම් බිත්තරවී සඳහමයක ලබාගනීමදී නිෂ්පාධන කිරීමේද ගැටල ඇතියනවා අපි න ජීවිතාවයක් සහිත බීජෝල තයි ප්‍රරහණවීම හැකිියවක් ති ජීව. බජවෙන්වන පපුති ජීවි බිජවල් ජිී බීජවල ප්‍රනහර වන්න ැහැිපති ජීවිතාව හොඳ ජීවිතාවක යුත්තු බජ වෙන්න්නුට එන මේ බීජවල ජීවිතාව අඩුවනට පසේ තමන පැසතේ වැඩවීම මේවා ප ිත්තව ස යුදදා ගැනීම පපුතේ ගැටලු ඇති වෙන මොද පරෝහණය ප්‍රමාද වන වනි ගැට ත්ව ඇ ොරුවම ජීවිතාව අඩු වෙනනකොට හරි ප්‍රහණය නොවී යන්න පුළුවන් එනම් බීජවල ජීවිතාව අඩුවීමෙන් බිත්තර වී නිස්පාදනය කිරීමේදී ටල මො විිතර ව කියන අපි ලඟ ක න්නේද වගේ කිරීමහ ිත්තර අරන්තියා ගන්න ේද පුති අපි දැන්ද නදපුතිේ බතල්ගොට පරේෂනාාතින ගාර තවගොල වී පරේෂනාාරී මින්. ඒවගේම අපිදන්ව මේ වී පරේෂනනාාර්තියන ලංකායිම වී පරේෂන අයතර මකින් හොයාගත් තියනවා බ.ජ කියලන්නේ බතුලොට. එමයි කියයන මයිහ පල්ලම්. අපිදන්නනේ ිජී තුන් සේ පනස් දෙක මේ ද නාඩු වර්ගේ වගන ඒ වගේ මෙම සහල්ලවලට අන්කද යොදරතියන මේ වර්ග. ලට වි පේෂණ අඇතරමකින් හගත්ත මාස තුනේවී මෙදපුතිය ඒගේ තියෙනවා ප්‍රමාණයනු දෙක් මදක්තුන හම්මාර තුන ඇ විදිට තියනවා මේ බිජී තුන් සය පනහක බජි පන්ය තුන් සය පනහම විදිර සම්බ ඒවගේම නාඩුුවර්ග හල් වර්ග ීයනවා අපි දන්න මේ මනොවද කියර තොර ගෝවි මහතතු හොද දන්නවා බිත්තරවවිති මේ බිතරව සදහ. වෙනම මේවා සකස් කරලා තියනව සකස් කරලාද වී. එති මේ විශේෂන්ම වීවල තමන ප්‍රතිසතේ වැඩව අට පස්සේ මේ අපිධන්නවා මේ විත්තර ව වල ජීවත වාඩුව හේතුක් නොක ජීවිතවාඩු මෙන් විත්තර ව නිස්පානයේදී විශේෂන්ම විිත්තර ව නිස්පාදන කිරීමද ගැටලුවට මුණන පෑමට සිීදනවාමේවාගේ පරෝහණ්‍ය ප්‍රමාණේ පරෝහණය වම ප්‍රාදන ද ගැටලු ඇති වන්න පුළ ිත්තර නිස්පානයේද න විශේෂ වි ත්තම ප්‍ර සතේ වැඩි නො ගැටලු මේ අවස්ථාව. කිය බජීජවල බජෝල ත වල ජීවතතා වඩුවීමෙන් බිත්තර ිනිස්පාන කිරීමේද ගැටලු ඇතිවීම හැකිියාවක් තියනව එකත් මොදින් මතකදයා ගඩ අධරනිය දපුති වීවිලීම සිදුකරන ක්‍රමකක්තියනවඋතේ ප්‍රධාන වශයෙන්ම ශූරතාපේ වලීම සිදු කරනවා අංක එක ශූරතාපේ වලීීම සිදු කරනා බතේ අංක දෙක න්තමග ලීමක ඔබ කල දම තාප ේලීම සිදු නම ගොයන් පල කප කපන කාල. දැ හතු ැන් ොඩක් ග තු ති ප්‍රාන පරව ද ෝ ස් පරව පට ල ට හ හතු ප්‍රධන ර ර න හතු හන න් ඉදතිල එක පැත්තක මේ වී සම්පූරම බිම දැම් පාර හම තියන නම් පා පාර . දැම්හම තියෙනවා නන් කාපට කල්ලා එක පැත්තක් ඉතුරු කරන වා හනයන් එක පැත්තක් ඉතුරු කරලා මේ පැත් ඉතුරු කරන වාහන ෝොටයන් මේ පැත්ත සම්පූර්යෙන් වීලනු සම්පර්යම මේ පැත්ත එක පැත්තක මෙම වේලලා ේලා ගැනීම සිද්ධ කරන එකො ලඟගින්ද මේම තුනී කරනවා ඇටේ පැත්ත මාරුවෙන් ඕන හොඳමීමවාගේඒදඒ පැත්ත මාරු කරන මේ දිහට එක පැත්ත සම්පූර්රයම වීවේලන්ඩ එලල තිල් කීප දෙෙනෙක් ඒගොල්ින් පස්සේ හවස්්‍යනකොට මමට ප්‍රමාණි වේල් ටස ගොල් න තර ගොලට අසුරවාගැනීම සිදු කරන්න. තර පාරතු ගාල හ දවිල නෑන වැල බොරු මුොදනෑ තර පාරන තර පා හොඳට පිරිසුදු කරන්න ලින් අතු ාන ඒකොටස ඒගොල්ල මේ වී ේ ගන්නඩ ලාපුරොත්තැන්ගොල මේවා මොකද කරන්න තර පරික්මන වේලනේ පොල ඒ රත්ල දන තර පාරත්තරත්තියනේ රයි තාපත්තරවනේ ග මේ වී හේ වීමෙන්ඩ මේ වගතම වනලා මේවිදියට වී රයිට. එක පැත්තක සම්පූර්මඒ පැත්තක ව මේ ආකාරයට ග සිදදනේ පත්තිේ වහ යන් ති වහනන මේ පත්තිේ එක පැත්තක් වාහනය ඉ තියනු එබති වහන මේක පැත්තක මේ ගොලුමේ වහ වී වේල ැන ගොඩක් මෙ අරදධ දානාංග්‍රක ග්‍රමී ප්‍රදේශුල තියන පරල්ල තම මේක කරන්න එමට වවාහනටයක් අඩුව ගන පාවතින ප්‍රධාන ගරල්ලත්ව වාහ ඩදුව ස්ා තින ලොක පාර ලොක පට පාවලත වාහටයක් අඩුව ෙන් වැඩිපුර ාතර ැති පරවලති. ඇ ොල ගල වග ල පර පැත්තක පොටි ලයින්නන්නේ එක මේ වාහයන්ට වැ අන් වැඩ අවස්ථාවදී යි දල මේ පරි පැත්ක නවී වෙලාගනීම සිදු කරනවා ප්‍රධාන වහා මාර්ගොල ඔබ දෙක නති සිදුකරන වීලී චූරිතාපයමගේ. පි මගින් හමර් ගොල සිදු කරන වීවිියලේ මේ එක පැත්තක් වාහනයන්ඩ අවස්ථාධන පැත්තේ වාහනයම. හරි ඇතින් ගොඩක් වාහනලයන කට්ටි මටරට ටහු කරන්නැතු යන්ඩ වග බලාගන්න. බයි කරල යන හනුල වමතතින් යන්න ඇතිවේන්ඩ වග බලාගන්න ඒමතම ගොඩක් ෙලවට සිදුවේ. එන ප්‍රධාන වශේ චූර තාපි මගින් විවලීම සිදුවවේන. ඉති මේකේ අවා ද ේජ වගේ ිස් ැ ට ස්ති න වාසි යන ොකද අපිදන්නවා මේකට අපිට කොට්‍රල් කරන්න කලින්කි වම වල උස්තනන්ත කන්ට්‍රෝල් කරන්න බැනපුති හරි රි කන්ට්‍රෝල් කරන් බේව මේ ස්වභාවික අවස්ථාව අපි දන්නවා මේ වර්ෂාපතනයේ මේ සුලන් මගින්ට හහානිෙන්න්න පුළුවන් වවැස්ොත්ෙ ක්කමතෙෙන් පුළුවන් ටක්ගල පට වැස්ස කල වෙට කිය හින්නේ ටක් ගා රගන්න හොට ාගත් ෙමියන්න පුළුව. ඒදට හනිෙන්ඩ අවස්ථාවත් තිේන එලඟට යන්ත්‍රමගින් වියලීමේදී විශේෂෙන්ම ඒ. බාහිර පරිසර ඇතිවන තත්වයන් ල ලපෑමක් නැතුු ඔවේල් ගනීම සිදු කරන්න හැක හ . හරි සරතා පෙන් වලීම සම්ප්‍රදාාග වේ ීමි ක්‍රමක් වොත් ව ේලීම සද හ ග ං ේෂ තුර න් ද ග නකුත් ස් ්‍රි ල ිගතින මේ ප්‍රධාන මහමාර ගොල සාමාන්‍යයෙන් අඩුවීන් වාහන නි ස්ථානල මේ වවීම සිදුිරන නිතර වාහ දාාවන ද ේස්ානගේ ග්‍රමි ප දේශව තියීමේ පපට කර පාරවල්ල තර පරවල්ල මේ වියලීම ඇතරම සලබ වසෙන් සිදු කරන ප දගලතේෙනවා ඉතිං ඒ ගොඩක්යි රන්ල මන තැංගොල වෙලාගෙනීම සිදුරන එක්න වෙලගඩ පුළුවන්වැනි තැංගල වෙලා ගැනීම එනම් විශේෂයෙන් අ අදටත් මේ සම්ප්‍රදායක ක්‍රමයයක් වත් පපුතේ ිූනතා පෙන් වලීම සම්ප්‍රදායක වියලීමේ ක්‍රමක් වහොත්පුතේ වීවිියලීම සඳහ අදටත් ආසියාව බහුලෝම භාවිතාවන කමය ම ප ල ම වාසසිති වියද අඩුවන පොත්ති ියදමක්යන්නේ මේ කපිට අර ගනල්ල නද පති න ට හ ුව ර ේද අුව. වියදම අඩුයි මේක සරල පහසු කරමයක් පහසුවයෙන් කරන්න පුළුවන් තනිකන පුටමත් ග නල මේක කප ොටහ තනක ගොට තමන්ගේ ට පහසවම වෙලගන්න පුළුවන් සරල ක්‍රමයක්ක්ි ේ හදන්න . එකක් වියදමාඩුයි සරල පසු කරමයක ූරතතා පමගේ ියලීමේ වා න ක්‍ර ාවලික වා ද න් ේ ප ද ිස් න් ේ දක. ල රතාප වෙලීමේදී සීමමාකාරි සාධක තියන බොති. ශුරතතාපෙන් වේලීම ක්‍රාවලේ සීමකර සාදක තියන. න දැන් අද දර පුතාලත්තක කතා කරන්නන්නේ මනොවාද ූරතතාපෙන් වෙලීමේද තියන සීමමාකාරි සාධක මොනෝදකිනෙ එකයි අද නිීදුර පුතාලත්ත එක්ක කතා කරන්න බලන්ද පපති මොවද ූරතාප පෙන් වෙැලීමේදීමේ අපිට විශේෂීෙන්ම තියන සීමමාකාරි සාධක කියල එකක් වියලීම ප්‍රමාදවීමෙන් ස්‍රසන සීග්‍රතාවහා දිලීරවර්ධනී වැඩි වීම නිසා. හ සහල් අව පැහැත්තන් කහ පැහැවෙන. සමරලාටේ තියන ආලෝක තත්්‍යත් එෙක් අප දන්න පුලන් වලීමම් ප්‍රමධද ෙන්න්න පුලුවන්. ගොදමික වේලීම ප්‍රමාද එක්ම වේ න ැ. ඒ ක්‍රමාණුකූලතම සමහල්ලට අව් සේවන සහිත අවස්ථාතියන නේදපුතේන වලාකුළ සහිත අවස්ථාාවයන නද පුත හරියට ප්‍රාමාත් ර ලෝක පති වස්ාාව නොත් දහවල නකට හොද රයා ලක පත වන්නට ල ර ද න මේ හේතු නිසා වියලීම ප්‍රමාදත් වේට පක්ුණනොත් මකදවින් අපි දන්න තමන පැත්තේ ඩිවිඩ සොසන සීග්‍රතාවේ වැඩිවීමෙන් සොසන සිීග්‍රතාව දිලීරවරධන ංගස්වකක් වරදන නතින හැකියාව වැඩවීම නිසා සහල් අව පැත්තන් අපිගෙන කහ පැහයකට හැරෙන පුළුවන් එක මේ ශූර්තාපේ විදිී වියලීම ශූරතාපයෙන් වවෙලීමේදී එක ස්‍රීමමාකාරි සාධකයක්ක්විදිට අපිට හදුුන්නන්න පුළුවන් මේක. මොකද අංක එක සීමමාකාරිසාදකයක් වියලීම ප්‍රමාධවීමෙන් සොසන සීගලතාව හා දිලීරවර්ධනයේ වැඩිවීම නිසාපති සහල් අව පැනැත්තං කහපාට වෙන්න පුුවන් දෙක. වර්ෂාපතනය ඇති කාලවල හෝ රාත්නී කාලවල සිදු කරන්න, ඇත්තන වර්ෂාපතන ඇති කාලල මේ එලිය දාගන අවවිධාගන වෙලනපල ප අප තවත් වීල තමන වැල පුස්කාල ීටක විනාසවලන ඒගේ රාත්‍ර කාල ෝරයාලෝක නැන රාත්‍රිකාලදත් මේක වෙලා ගැනීම සිදු කරන්න බැහ එකක් මේ ශූර්‍රතාපය මගෙන් වියලීමේදී. අපිට සීමමාආකාරි සාධයක් වෙදිර තවත් ආදරන තුල පුදල්ට ප සදාහකරන පුලුවන්පපුතේ ර්ශාපන ඇති කාලවලොහෝ රාත්‍රි කාලවල්ද සිදු කල නොහැකීම මෙසීම ආකාරි තත්වයක් ඒවාගේම ශ්‍රම අවශ්‍යතාව වැඩි. ද මේ දැන් අර එකෙන්නටත් අපිකිේ මුලල්ින් මේ අ පොඩිි ප්‍රමණයන්න එකක්ක කොට විල්ල කරන්න පුල නමුත් මේ සඳ විශාල පිරිසක් ෝනේ කටිය අයි මේ කාරගම පුර වන්ඩ වශ්‍යයයි නිද ගොඩක් දීර්ග ගොඩාක්ම පාරෝල් ම සල් කො. යම්කිසිි ප්‍රරිසක් අවස වෙනවා මෙ එකතු කරන්න අය තුනී කරල්ලා ඒ පැත්ත මාරු කල්ල මෙවාහපක්තුනී කල්ලා හ සකස්රහ හ ි න්න පැ රුරන්න ප පත් මාරුව ද තුනි කල්ලා ද සකත් හදන්නන හිට මෙම නවත ගඩ හල එකතු කරලා ආයල් ගනිිවල්ල රෝොලට පුරෝල නැවත අරයිහන්නු නිතින් මේෙට විසාල ප්‍රමාණින් සසාමනය ගොවිිය කරන්නොට ග පිරිිසක් ඇවිල්ලතමයිකරන්නේ සමවශ්‍යාව ඩ යන්තේකරන්නන යම්ත්‍රකට දාලා පට පහසන් වෙලගන්න පුලුව එක මතගතියාගන්නඕන. ස්්‍රම අවශ්‍යතාව වැඩමින්. ඒවගේම විශාල පරිමාණෙන් සිදු කරන්න බැහැ අ යන්ත්‍රවලින් කරන වගේ මහාපරිමාණය ව මෝල්ොල හාල් නේද ටෝන් ගලන් ඒගේ මහාපරිමාණයෙන් කරන්නඩ සාමාන්‍ය පාරකීට ප්‍රමාණය පාරිවරණ කර බැන් සාමාන්‍ය දීමිත ප්‍රදේසික තමයි කරන්න ඉති විශාල පරිමායෙන් කර් හැියාවක් නෑකත් මදග්‍රතියා ග්ඩුවල් හරි විශාල පරිමාණයින් සිදු කරනු හැකිවීම. හතර පහා. ජතන්ත පාලි කරන්න සූරයාලෝකය අපිට දැන් ඉර අඩු කරන්න හද වැඩි කරන්න ක කියලා අපට සුවිචයකම මේ කරන්න බෑන් ද යන්ත්‍රකින් කරන්නන අපට ප්‍රසත් පාලනය කරනද සසාත්යක් ලබදදන පුලන් දිගටම. නමුත් අපට මේ සූරයයාලෝකේ ම පානෙ කරන්න බෑහදැන් අඩුයි දැන් ඇති තවම අදි හයෙන් තාව පායන්න්න හමරලාපිට මේ මේක මැසින් නයහකින්. යන්තේක සවිච්චේක් සුවිච්චක් ක හැම මේහ කල කන්ටරල් පාලනි කරනවාමගේ අපිට මේක කන්පොල්රන්න බැහැ එකන්නේ මේ සූරතාපේ මගින් වවලීමේදී පුති තවත් සීමමාකාරි සාධකයක්ත් තමයි අපිට උෂ්නත්ේ පාලනය කලනු හැවීම් ෂ්නත්තේ පාලනි කරන්න බැහැ ්‍රයි් එනම් මේ තියෙන්නේ චූරතා පෙන් වවිලීමේදී සමාකාරි සාධකටිකු. හරි එතකට බලමු අපි කතා කරන්න යන්නේ ශූරතා පෙන් වවිලීමේදී සලකාවල යතු කරුණවා අදනන්නේ දූ පොතේ මක්දදුපති තාරන්නේ. ශූරිතාපෙන් වීවිලීමේදී සලක බැලිතු කරනු දුවේපපුති අපි කතා කරන්නන්නේයන් හොඳයි වලම අපි ශුරිතාප පෙන් වීවේලීමේදී සලකාබැලතුකල් එකක් තමයිපපුතති. විශේෂයෙන් අපි දන්නවා වී වේලනකොට වීවල තෙතිබන ප්‍රතිශතය අපි එකවර අඩු කරන්න අඩු වීමටට දෙන්න හැ අවස්ථා කීපයගෙද තමාපුතයක කරන්න මතකතතියග. ල යතමන ප්‍රශාතය අප එක පාරඩුව අ අඩුවීම සිදු කරන්ඩා දෙන්න තු අවස්ථා කීපේෙද සිදු කරන්න මේකෙද අපිද ව හොඳින් නිතර නිතර මි්්‍ර කිරීම සිදු කරන්නඩ අවශ්‍යයපති. ව හොඳින් නිතරන්ත ි්්‍ර රීම සිදු කරඩ අවශ්‍යන ද අප වී වේලන කොට වී අපි නිතර නිතර විටින්න් විට අරී මිශ් කරන හොඳම ව මිට්‍ර කරන්න යි් ඒක මතතියයාග එකවර අතම ප්‍රශත අඩුවෙන්ට දෙන්න ක්‍රමාණ කූල අවස්ථාකිහිපේෙද තමයි අපඒක සිදු කරන්න හොඳයි බලමුද පපුති ඒකයි විතර කියල්ති. වියලීමදීේලනකො වීවිියලීමේදී වීවල තෙතමන ප්‍රතිශ්තය මතරදයාගන්න මෙන්න එකවර අඩුුවීමට ඉඩ නොදී ඒ අවස්ථා දෙකකදී හෝ තුනකදී සිදුකිරීම වඩායෝගගෙ වෙනු. හරි අවස්ථා දෙකදී හෝ තුනකදී සිදුීම වඩායෝගග වෙනු. වීවල ඇතුළත තියෙන ජලයපුතයේ මතුපිටට ඇවිල්ලා හරි ීමක් එතකට සිද්ධෙන්විීවා අභ්‍යන්තරය වී වල ඇතුළට තියෙන ජලයවීමවල මධ්‍යය තියෙන ජලය තමන මධ්‍යය තියන ජයයේ මකද පිටතට පැමිෙන පිටතට පැවිල වියලීමක් සිද්ධ වෙනවා ර් බලන්න මොකත්තියන්නේ එවිට වී ඇටඒ මධදී ඇති ජලයේ මතුපිටට පැමිණ වියලීම මගින් අන්න බලන්න එතොට මොකද වෙන්නේ හරි එවිට වී ඇටේ මධදී ඇති ජලය පුතේ සපේ සකරන නත්තා මතු පිටට පැමිණ වියලීම මගින් සහල් සැකසීමේදී පිරුණු ඇටසහිත සහල් අස්වන්න වැඩි කරගන්න පුළුව. මෙන්නමආකාරයට වෙහි වේලනොකොටට. චූර එතාපේ මගින් වී වේල් නොකොට. වීවල තෙතමන ප්‍රතිශතයේ එක විටම එකවරම අඩුවීමට ඉඩ නොදී අවස්ථා දෙකදී හෝ තුනකදී සිදුකිරීම මගින්. පුති එක තමයි වඩාත්‍යයෝගීන එතකොට මොකද වෙන්නේ වී ඇේ මධ්්‍යීතින ජලයේ සපේශෂකට වී ඇතිේ මධ්‍යීතින ජලයේ සපේසිකට පිටතට පැමිණේලා ්‍රයිට් පිටතට පැමිලතමයි වියලීමම් සිදුවෙන්. මේ ආකාරයට සිදුකරම ගැනීම මගින් අපිට සහල් සැකසීමේදී පිරුණු ඇට සහිත සහල් අස් වැන්න වැඩි කරගන්න පුළුවන්මොකදද එච්චාරුවයි ප්‍රතිශ්තයේ වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. හරි. ගුණාත්මක බවින් ඉහල වී ලබා ගැනීමට වී වියලීමේදී නිතර වී මිශ්්‍ර කිරීම වැදගත්තෙරු. කොලිටි වී එකක්. ගුණාත්මක බවින් ඉහල වී නිස්්පාධනයක් ලබාගන්නනං අපිට මේ වී වේලනකොට නිතර මිශ්්‍ර කිරීම සිදු කරන්න වෙන. මේක වී වීලීම සිදු කරනකොට ගොයි මහත්තුරු වී වේලනොට නිතරම වී අපි දැම් මෙහෙම වේලනකොට කමතක දාල වේලන කොට හරි පරක වේල කොට හරි නත්තන්ටාබෝලිඉහ එක දා. ස්ානයම මේ අපි ේල්න කොට හරි නිතර ගොල මෙම ව මොකද කරන ව මිටරන හර ම කකුල්ද ුත්න පි සුදු කුල් ල මෙම කුල්ලන හරම මි් කිරීම සිදු කරනවාද හම හම කරල කුල්ල මිට කිරීම සිද කන එක කකුල්ල ට සහර හොදර කකුල මි් කිරීම සිදු කරනවා වී රයි එහමත් මිට් කිරීම සිදු කරන හනම් ගුණාත්මක බවින් ඉහලවී ලබාගනීමට නම් වී වේලීමමදමකද කරන්න නිතරම වී මිශ්්‍ර කිරීම ඉතාමත්ම වැදගත්තනවාආදරනය ය හොඳ පි දිරිීයටය එමගින් වී ඇටඒ සියලු පැති එකකාරෝවෙලි මේ විදෙට වී හොඳට කලවන් කල්ල මෙහෙම මෙහම මිෂ්ට කරබවාම අපි නිතර වී මි් කරපුහම් මොද වෙන්නේ වී අටේ සියලුම පැති වීටේ හැම පැත්තාක්ම සියලුම් පැති එකකාකාරෝ වියලීමකට ලක්වෙනවා අනකු එමගින් වී අටේ සියලු පැති එකකාකාරෝ වියලි මේ සෑම පැබාගකට වරක්ම සිදු කරන්නවා සෑම පැෑභාගට වරක්ම මේ මි්ට කිරීම සිදු කරන්න ඕනේෙකොට වී ඇටේ සෑම පැත්තක්ම වබජ වී ඇටේ හැම පැත්තක්ම එකකාරව වලීම සිද්ධ නොමේ ක්‍රියාවලිය හැම පැෑභාගකට සැරයක්ම සිදුකරන්න ඕන වියලීම අතරතු මතතියාගන්න එමගින් ඇටඒ සියලොම පැති එකකාකාරෝ වියලි මේ සෑම පැය භාගයකට වරක් සිදුකිරීම සුදුසු මිශ්‍ර කිරීම ඇැම පැෑභාගයට වරක් සිදුකිරීම සුදුස්වනආදරණය දේපුතේ එනම් අධික ශූර්යා ලෝක තත්ත්වයට තේවී වියලීමට යොදා නොගැනීමෙන් අන්නබන් අධික ශූර්යා ලෝක තත්ත්වට තේදී. අපිදන්නවා ඉරවුව මාර අපි දන්න අදනම් ඉඩබෑ කට්ට අව්වායි පුදුමවක්නේ හවස්වෙදි වහි කියලා සමාර්ගෙනු මතකතයාගන්ඩ අධධික ශූර්යා ලෝකයක් පතිතවන අවස්ථාවේදී හරිද. අධික ශූර්යා ෝකයක් පතින අවස්ථාවේදී වීවිියලීමට යොදා නොගැනීමෙන් අධික උෂ්නත්යකට වී පාත්‍රවීම වලක් හන්න පුළ මතක තියන අධික ශූරයාලෝකයක් පතිතව නවස්ථාවක අපි වී වියලීමෙන් වැලකීමෙන් වීවල උෂ්නත්වී හළයාන එක අවම කරගන්න පුළහන් එකන වී අධික උෂ්නත්වයකට පාත්‍රවීම වලක්වා ගඩ පුළ හන්දුවේ පති එකත් විශේෂෙන් මත්‍රදයාග අධික ශූරයා ලෝක තත්වය අටත වීියලීමට යොදාහ නොගැනීමෙන් අධික ෘෂ්ණත්වයකට වී පාත්‍රවීම වලක්වාගන්න පුළුව. වී වර්ෂාපතනයෙන් ආරක්‍ෂා කර ගැනීම ඉතාම වැදගත්තෙන පුතේ. වියලවී තෙමීමට භාජනයවීමෙන් අන්න කෙටීමේදී කැඩුණු සහල් ඇති වෙනවා. විශේෂෙන්ම මතක් කරගන්න. වී වියලීමේදී සාමාන්‍යෙන් මේ ශූර්යාලූකේ භාවිතා කරලා අනිවාරයෙන් ඇතම් අවස්ථාවට නොසිත විදියට වර්ෂාවක් ඇදැහැලෙන්න්න පුුව. ඉතින් මතකතියාගන්න මේ වී, අපි වර්ෂාවට හස්සවෙඩ දෙන්න හොඳනේ මොකදකට හේතුව වී වර්ෂාපතනයෙන් ආරක්ෂාකරගැනීම ඉතාම වැදගත්තෙනවා. එතකොට එම නැත්ත. වියලිවී තෙමීමට භාජනය උුණොත් පති අපි දන්නවා මේ වෙල්ලතින වියලවී තැමීමකට බාජන වනොත්පතේ වී කෙටීමට සහල් සැකසීමේදී කැඩුණු වී ඇතිවඩ පුළුහන්දරුවන. මතකද රට් තෙමීමට භාජනය වීමෙන් කෙටීමේදී කැඩුණු සහල් ඇතිවැඩ පුළුවන් නොද ව නව වීපොත්තායිංල හන හම්බෙන් ැඩුණු සහල් ඇතිවීමේ ප්‍රවනතාවයක් තියනෝ. වීවල විධ අපදාාවේ මිශ්‍රවීම වලක්වා ගැනීමට ක්‍රියයාාමාර්ග ගණ්ඩුව. ත්‍රයි්ඒ වගේම වීට විද අපදාාවේ මිශ්‍රවීම වලක්වා ගැනීම සඳහත් ක්‍රියාමාර්ග ගතගතු. තවද්‍යත් තමයි අපි වී වලට විවිධ අපදවේ මිශ්‍රවීම වලක්වා ගැනීමට දරුවනේ ක්‍රියාමාර්ග ගණ්ඩ එකත් මත්‍රතියා. අද දැ යනෝ යන්ත්‍රමගින් වවියලීමට මෙන්න වී වියලීම සඳහා භාවිතා කරන්න දෙවනි ක්‍රමේ අ අපිට සූරයාලෝකය භාවිතයෙන් වියලීමේදී ඇතිවෙච්ච සමහර සීමාකාරය සාධක මේයකෙන් මඟ හරවාගැනීම සිදුරන්න පුළ ශේෂයෙන් වර්ෂාපතනය මගින් ඇතිවන බාධමයකෙදිබුතේ බලපවැත්තෙන් එැ අපිට මේක මේ යන්ත්‍ර තුලයි මේ කක්‍රියාවලිය යාන්ත්‍රිකව සිදුකරන්නේ යන්ත්‍රයක් තුළ එ යන්ත්‍රමගින් වියලනමගින් වීවිියලීමේ යන්ත්‍රමගින් අපි කොහමද වවිියලීම සිදු කන්නාආකාරය බලපුතේ. යාන්ත්‍රික වියලීම සොඳ උණුස්සුම් වායුධාරා සහිත වියලනයිභාවිතා කරන්න. මේ වියලන තුරින් යන්ත්‍ර තුරින් මුණෝද යවන්නේ. උණුසම්වායුධාරායවන් මෙන්න මේ උනුසුම් වායුධාරාමගින් තමයිපුතේ මේ යන්ත්‍ර තු, යාන්ත්‍රිකෝ වීවිියලීමේ ලිසිදු කරන්න එකත් විශේෂෙන් දුළපුදාට මදක් කරන්න නොනපුතේ. මේ යාන්ත්‍රික වියලීම සඳහා මොනවදපුතයේ භාවිතා කරන්නේ උනුසුම් වායුදාාරා සහිත වියලනයි භාවිතා කරන්න. ර් යන්ත්‍රමගින් වී වියලීම යාන්ත්‍රික වියලීම සඳහා යාන්ත්‍රික වියලීම සදා උනුසුම් වායුධරා සහි වියලන ්‍රයිස් තමා භාවිතා කරන්නේ. වර්තමානයේ මහාපරිමාන ව්‍යාපාරික වගාාවන්හිදේ. මෙම විශේෂයෙන්ම සහල් නිෂ්පාදකයන් මෙම වියලන භාවිතා කරන. වී වියලීම සඳහා මේ වියලන භාවිතා කිරීම නැතන් යන්ත්‍රමගින් ව වියලීමේ ක්‍රියාවලයේදී වර්තමානයේ දී මහාපරිමාණයෙන් වගා කටයුතු සිදු කරන්න පුද්ගලයන් වියලීම සඳහා මේක්‍රමය භාවිතා කරනවා. බලන්නක යාාන්ත්‍රික වියලීම ස මොනවාද උණුස්සුම් වයුදාාරා සහිත වියලන භාවිතා කරන්නිපතිේ මොනාදපුත්තයේ මතකතියාගන්න අපි. ුසුම් වායුධාරා සහි්‍ය මනෝද වියලන බ්‍රයිස් භාවිතා කරන්නය. අද වෙනකොට මහාපරිමාන ව්‍යාපාලික වගාවන් වොලදි වගේම පුතේ විශේෂයෙන්ම සහල් නිෂ්පාදකයන් මෙම වියලන භාවිතා කරනවා දකින්න පුළුව. යන්ත්‍රික වියලියම සඳහා උනුසුම් වායුධාරා සහිත වියලනයි ආදරනණය දිය පුතේ භාවිතා කරන්නේ ඒ වගේම අදවෙන කොට මේ වහා පරිමාන ව්‍යාපාරික වගාවන්වලදි වගේම ආදරණී දුවේ පුතේ විශේෂයෙන්ම සහල් නිෂ්පාදකයන් පුතේ සහල් නිෂ්පාදන කටයුතු නිර්තන පුද්ගලයන් පුතේ සහල් නිෂ්පාදකයන් මේ වියලන භාවිතා කරනවා අපිට දැකගන්න පුළුවන් මේ ඩ්‍රයියර්ස් භාවිතා කරනු අපිට දැකගන්න පුළුවන් රයිට් එක විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යය. හොඳයි මේ තියෙන පුතේ මේ සහල් නිස්්පාධකයන් මහාපරිමානයෙන් බලන්න මේ නිස්්පාදන සිදුකරන අයපුතේ ව්‍යාපාරිකයෝ මේ බලන්න මේ වියලන භාවිතාගන්නවා පුුතේ මේ වියලන භාවිතයෙන් සහල් වෙන උණුස්සුම් වායුධාරා භාවිතය තමයි පුතේ මෙහිදී සහල් වියලීම කරන්න. ර උනුසුම් වයුදාරා මගින් වියලන තුළ ව වියලීම සිදුකිරීම මෙතිෙන්නේ වලන යන්ත්‍රයක් මේතින්නේ වියලන යන්ත්‍රයක් ද පුුතේ මේකද උණුස්සුම් වායුධාරා මගින් තමයි පුතේ වී වියලීීම සිදු කරන්න වියලන යන්ත්‍රයක් උණුසුම් වායධාරා මගින් රට් වියලන තුළ වීවිියලීම සිදු කිරීමයි පෙන්නුම් කරන්න පුතේ මේ වියලන යන්ත්‍රයක් වියලන යන්ත්‍රයක් මෙකයි අපි වියලන යන්ත්‍රයක් ඩයරක් යන්ත්‍රික වියලීමේ වැදගත්කම යන්ත්‍රමගින් වියලීමේ වැදගත්කම අන්න බලන්න වර්ෂාපතනය බලපෑමක් නැනපුතේ අපිට හදිසි අර සාමාන්‍යෙන් සූරයාලෝක අතේ ර්යතා අපේ මගින් වියලීමේදී අපි දන්නවා වර්ෂාපතනයෙන් බාධ ඇතිවන්න පුළුවන් මේ යන්ත්‍රික වියලීමේ රට් වැදගත් මත්තමයි පුතේ වර්ශාපතනය බලපෑමක් ඇතිවෙන්න යන්ත්‍රයක් තුළ ඩෛරකක්ත් ඇතුළ වියලීම මගින් පපුතේ වර්ශාපතනයේ බලපෑමක් ඇතිවෙන්න අංක දෙක විශාල පරිමාණින් සිදු කරන්න පුළුවන් පති. අපි දන්නවා අපි ශූ්‍යතාපය ඇතරී වියලීමේදී මහාපරිමාන වගකරුවන් සඳහ වගාවන් සඳහාක ගැලපෙන් නැ. එනම් අපි දන්නවා මේ ්‍යාන්ත්‍රික වියලීම විශාල පරිමාණින් සිදු කරන්න පුළුවන් පතේ මේ වියලන තුළ. ඒ වගේ අපිට ශරයාලෝක තේ වියලීමම් මගින් උෂ්නත්තේ පාලනි කිරීමක් සිදු කරන්න හැකියාවක් තිබු ැහැ. නමුත්පුතේ මේ වියලන මගින් පති අපිට උෂ්නත්තේ පාලනී කිරීමේ හැකියාවක්. ප්‍රධාන වශයෙන්ම තියෙනු උ්නත්තේ පාලනි කරන්න පුළුව ෂ්නත්තිේ පාලනය කිරීම හැකයාාවක්තියනවා එනක් ාන්ත්‍රක වියලනුල වැදගත්කම් බල වර්ෂාපතනයේ බලපෑමක් නැහැපුති විශාල පරිමාණෙන් සිදු කරන්න පුළුවන් යාාන්ත්‍රික වියල තුළම වියලීමේ ක්‍රියාවලිය ඒවාගේම ෂ්නත්තේ පාලනය කිරීම හැ ාවක්තියනවා ෂ්නත්යෙහි ටම්පරේජි කන්ටරෝල් කිරීම හැකයාවක් ති නො මකදයා ගන්න ෂ්නත්ව පාලන කිරීම හැකයාාවවක්තියෙනවා යාන්ත්‍රික වියල නතුළු ෂ්නත්තේ කන්ටුවල් කරන්න පුළුවන් පති රයි් එකත් මතකතියාගන්න හරි දැන් අප නන්න පුතිේ මේ ස්ටෝ්ට හරි දැන් අපි විශේෂෙන් කතා කරම මේ වියලීම ගැන කතාගරා පුතේ වී වලීම කතාගරා පුති ඉතින් ඇතම එක තාමත්ම වැදගත්තඒ පවර දෙක එකක් අපි කතාකරා චූරිතාපේ මගේින් මේ චූරය අවේ වලන එක ගැන කතාගරාපපුති එක ඩුවන්ටේජස් වගේමඩිෙඩවන්ටජ කතා කර අමතරුව අපි කතා කරාපතිේ විශාල පරිමාණයක් සිදු කරනකොට මේ අපි වියලන භාවිතා කළ යන්ත්‍රමගින් වලීම ති යන්ත්‍රක වලීම කතාරාපති විශේෂෙන් අපිට ඒ ද ඇඩවන්ටේජස් යන කතා කරාපති වර්ශාාව බලපෑමක් අපිට ඇතිවෙන්න හැ නේද ඉතිං එතට විශාල පරිමාණෙන් මේ ක්‍රියාවලි අපිට මේ යන්ත්‍ර මගින් වලීමේද කරන්න පුලො මහා පරිමාණ වගකරුවන් අපි දන්නවාම න්ත්‍ර මගින් තමයි වලීමේ ක්‍රියාවලි සිදුවෙන් වයිට් එකයි අප ිවිේෂයෙන්. හො අපිදැන්නන ස්තෝරේජ් වලඩ පපුති බඩාකිරීමටය නි්‍යස්සනු ගබඩාකිරීම වසු ගබඩාකිරීමට එ ස්ටෝේජ එකග අපි දක් විද ගඩා අතිතේමේ ව ගබඩා කරපු වබේදක් දැක් නවවින තාක්ෂණි කම අටතෙමේ අපි දක්දලපු තාලත්තෙක් රුපාමොල්ලින් අපි දක් පින්තුරලින් පෙන්වාමේ සයිලෝවල මේවා තාක්ෂණක ක්‍රමේද භාවිතා කල ප්‍රස තත්යයටෙමවා ගබඩා කරල තින අපිදන්නනොමේ විශේෂන අපිදන්වාමේ ගබඩ කාලයක්ත් එතමන ප්‍රමාණයන් වෙනස්ස ගබඩාරල තියන පුලන් කාල ල ොත් න ලත් කතාරන්ද න මේ තෝරජ එක ගෙනයි විශේෂ අපි මෙ තනද කතා කරන්නේ මේ වී ගඩා කල තිබීම සම්බන්ධෙන්. අතිීතයේ දී වී විිෂ් වගේ දවල් බාවිතාවුණ. ඒවාගේම වී ගෝනිවල්ට දාලා මේවා අටි ගහ ගොඩහ තිබම මේ නිවසල යටටින් පැලට්ටක කරමු රි දාලා ඒ විදිී තිබුණන පුතිේවාගේම වී ගඩා විශාලම ගබඩ සංකර්මතුළ රජයේ වී ගබඩා කියලෝගොළ හල . තුළ ගබඩා කරලති නොනද වහලේ උස් මෙම පල දෙකට මෙ සකස් කලතින විාල ුස් බිත්ති සහිත වන පති ඒතුළ ප්‍රසස්තත් ප්‍රසස් අර් ත් ති ෂ නත් තත් පවත්තා ගන්න නැතන් අප දන්නවා කොමහාහ ොට ලක්වන්න පුුවන් දිලීර පලිබෝධ හනවට ලක්වීමේ අවස්ථාාවන නිසාමී ගඩා තුළ ප්‍රසස් සොදුසු පරිසරතත්ව පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත්වනවා පොති. ඒ අන්ුවයි මේ ක්‍රමාණ කූල මෙ ගබඩා කල්ල තියාගන්නේ සහල් සැකසීම අවස්ථාව දක්වා මෙවා ගබඩා කරල තබා ගැනීම වී ගබඩා කල් තියාගන්න පුතේ බිත්තර වී වශයෙන් ගඩා කරලා තියාගන්න. රයිට් හරි ඉතිං ඒක් මිශේෂෙන් කියන්නන් එහරම් පුතේ ගඩාකිරීම අයටත මේ වී ගබඩා කිරීමේදී නිසි තත්ත්ව ලබානු දීමෙන් පපුතේ වීවල ප්‍රමාණාත්මකහා ුණත්මක හානිසිදන අන්නවලපුති. විශේෂෙන්ම මේ වීවල පසුවස්සුනු ක්‍රියාකාරකම් ගැන කතාගන්නකටපුතේ අපි දන්නවා මේ වී ගබඩා කරල තාගැනීම සඳහ ප්‍රසස්ත තත්ත්ව ලබා දෙන්නවනිපුති මෙන්න මේ ගබඩ තත් ප්‍රසස්ත තත්ව ලබාන්නනොදීම හේතුෙන් පපුතේ අපි දන්නවා වවල වී පස අස් වුනු හානි තියෙනවා විශේෂෙන්ම ප්‍රමාත්මකෝ සහ ගුණාත්මකෝ වී වලක්සන්නට හානි වඩ පුළලන් අපිෙන කොටටියකට සහ කොලටියකට හානි වන්නඩ පුලාා විශේෂමඹයි පසුවස්ස වු හනි කියලා කියන්නේ. අස්සනු නිෙලන අවස්ථාවේ සිට අස්සනු පාරිභෝගක යාතට පත්වන තුරුම අස්සන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානිය. එන අස්සන්නට අස්වැන්නේ ප්‍රමාණයට හානි වෙනවා අස්න්නේ කොලිටියක න එක ශේෂෙන් මතක දයාගන්න. පසු අස වු හානිි කෙක් හන්න ල පති මකතියාගන්න. අස්සනු නෙලන අවස්ථාවේ සිට අස්සනු ාරිබෝගක යාතට පත්වන්න තුරු. අස්වන්නට සිදනමකද. ප්‍රමාණාත්මක සහ ගුණනාත්මක හානි. අස්වවැන්නේ ප්‍රමාණයට හානි වෙන පුල. මස්සන්නේ කොලිටිය එකකට හනුවෙන් න කොලිටිය එකයි කොන්ටිටිය එකකටයි ඩමේ් පුළුවන් මේ අපි නිවැරදි පසු අස්සුනු ක්‍රාකාර කම්බාවිතා නොකිරීම හේතු. එනම් මතගතියන්ඩුව පුතේ විශේෂයෙන්ම ගබඩා කිරීමේදී වී ගබඩා කිරීමේදී නිසි තත්ව ලබා නොදීමෙන් පුතයි වීවල ප්‍රමාණාත්ම කහා ගුණාත්ම කහා නිසිදන. එනම් මතගතියයාගන්න. ගබඩාකිරීමේදී නිසි ගබඩාතත්ව ලබාදන්න ප්‍රසස් ආර් තාතත්ව ප්‍රසත ෂනත්ත අප පි දන්නවා එලවුළු පලතුරු ගබඩා කරන ටබට මතකද ඉහල ආර්ධතා සහ අඩූෂ්නත්වයට තේ ගබඩාරන මතකට ඉහල ආර්ධතාහ අඩෂ්නත්තත්වයට තිෙන ගඩාකිර නමුත් මේ වී ගබඩාකිරීමේදී තත් වෙනස් වෙනවා එහෙනම් ප්‍රසස්ථ ආර්ධතතා හා ෂ්නත්ත තත්තු යට තේ ගබඩාකිරීමෙන් වී දීර්ඝ කාලයක් ගබඩා කරල තියගන්න අවස්ථාවක් තියෙනවාවපුතේ. එනං වී ගබඩා කිරීමේද නිසිතත්ව ලබා නොදීමෙන් මතකතතියා ග්ඩාධරණීය දිය පුතේ. වීවල ප්‍රමාණාත්මකහා ගොුණාත්මක හානි සිදුවෙනවා. වීවල කොන්ටිටියකට සහ කොලිතිියකට හානි සිද්ධුවන උදාහරණයක් විදියට පුතේ වී ගබඩාකිරීම නිසිලෙස සුඳෙන් නොකිරීම නිසා තෙතමනය වැඩිවීමෙන් අන්න බලන් අපි කියපුදේ මොකද වෙන්නේ කොමි හා දෙලීරහා වෙනත් සතුන්ගෙන් හානි සිදුවීම හේත්තුවෙන්. අ වුනු ප්‍රමාණයෙන් සීට දහයක් පහලෝක ප්‍රතිශ්තයක් ප්‍රමාණාත්මොකව හානි වෙනෝ ප්‍රමාණාත්මකව හානයම බලන්නකො වී ගබඩා කරනකොට නිසි ලෙස සිදුනො කිරේීම නිසා පුතේ මොකද වෙන්නේ වීවල තෙතමනේ වැඩියුුණොත් අපි දන්නු අනිවාර්යම කොමි හානි දිලීරහා වෙනත් සතුන්ගෙන් හානි සිදුවීම සිද්ධවෙන්න පුළුවන් ඒ හේතුයින් පෘතේ අස්සනු ප්‍රමාණයෙන් සීට දහයත් පහලෝක ප්‍රතිශතයක් ප්‍රමාණාත්ම ගහනයනවා සීයට දහයක් පහලෝක අතර ප්‍රමාණයක් පුතේ කවන්ටිටක අඩුවෙනවා ප්‍රමාණාත්මක වහානිවීම මක් සිද්ධ වෙනෝ ප්‍රමාණාත්මකව හානිවී මක් සිද්ධ වෙනවා හොඳයි. ඒ වගේම පුතේ වීවල ජීවතාව අඩුවෙලා ප්‍රරෝහණ ප්‍රතිශතය අඩුවීම සහ සහල් පරිභෝජනයට ප්‍රිය නොනතත්වයට පත්වීමෙන් ගුණාත්මකව හානි සිදුවෙනවා අන්න බානකො. කොන්ටිටියකට හානි වෙනවා වීවල ප්‍රමාණයට හානි වෙනවා. ඒවගේම ප්‍රසස්ත ගබනාාත්තත්ව පවත්තා නොගෙනීම නිසා තෙතමන ප්‍රතිශ්තයේ වැඩිවීමෙන් තවත්මකද්ද වෙන්නේ වීවල ජීව්‍යතාව අඩුවෙනවා පුතේ. මේ ජීවිතාව අඩුුණහි දන්නවා ප්‍රරෝහණ ප්‍රතිශතය අඩුවෙනවා අභිත්තර වීවල. ප්‍රෝහණේවිම බීජ ප්‍රෝහණ ප්‍රතිශතය බිත්තර වීවල අඩුවීමෙන්. සහල් පරිභෝජනය අඩුවීම වගේම මේ අපිට මේ ව පොසෙස් කරලවී කැටීමට ලක් කල්ලා ලබාගන්න සහල්. පරිභෝජනයට ප්‍රිය නෝන තත්වේයට පත්වවා මතකොතට අප කි් හ පැහැවෙන්න පුළුවන් සහල් ගඳඉන්න පුළුවන් මේවා. හ අනබලන්ට පරිභෝජනයට ප්‍රිය නෝනතත්වයට පත්වීමෙන් ගුණාත්මකව හානිසි සිද වෙනවා. අන්න කොලිටියකට හානි සිදුවවා. කොන්ටිටියකට හානි සිදුවෙන. ඒගේ නේවැනදි ගබඩට අතත්ත පත්තගත්තැනැත්ත. කොලිටියකට. හානි සිදන අපේ. බරක ප්‍රමාණයට හනි ප්‍රමාත්මක ෝහ ගුණාත්මකත් හා සිද්ුවන. ගුණනාත්මකකාහනිට කැන පුතේ කොි එක ඩමේද්යන කලිට වන් ක කියල කියන්න අප එක. කලිට එක ඩැමේජ්න අපතිේ ගුණාත්මක හානි සිද්ුවෙන. හොඳයි පුතේ තකොට මේ වී ගඩාකිරීමේ දී සමතුලිත සාපේක් චාර්ධතාවය එකවලි බ්‍රීම් රිලට වහි වැඩිටේ එක. අපිෙන ඊ Rච. ර් ඒ වගේම ෝඇක්ටිවිටිය එක අපිගෙනවා ජලසක්‍රීියතාවේ ෝට ක්විට අතර සම්බන්ධතාව පුතේ වැදගත්තේවා. අන්න බලන්න වී ගබඩාකිරීමේදේ සමතුලිත සාපීක් ෂාර්ධතාවේ ලි බ්‍රියම් රිලටව් හිමිඩිටිය එකක ඊරච්ගේ සහ ජලසක්‍රීියතාවේ පුතේ නැත්තාම් ෝට ක්ටිවිටිය එක හරි ජල සංක්‍රීයතාවේ අතර සම්බන්ධතාව වැදගත්වෙනවා A සහ -E A අතර සම්බන්ධතාව වැද ගත්තයෙන අනිත් එක්ෙන මයි කවුද හොඳයි දරුවණය අපි බලමු මේ වී ගබඩා කිරීමේදී කොහොමද වීවල තෙතබන ප්‍රතිශතේ මත ගබඩාකාලය වෙනස් වෙන්න කියලා හරි වී ගබඩා කරල තියෙනකොට මේ ව ස්ටෝරේජ් කරල්ලා තියෙනකොට ෆයිනල් පඩක්් එක අපි නේදපුතේ හාවස්ටිංක් කරලා ඉඩ පස්ේ අපි මේක කොල මැඩීම කරලා පිළිසුදුකිරීම කරලා. නේදපුතේ ඊඩබස්සේ වියලීම කරලා. නේද පුතතිේ මේ ස්ටෝරේජ්කට ඉදං ඇල්ල ඉන්න ෆනල් ඩක්් ස්ටෝරේජ් එක මේ විදියට වී ගබඩා කරලා තියෙනකොට පුතේ කොහොමද අපි කතා කරන්නේ යන්නේ වී ගබඩා කිරීමේදී වීවල. තෙතමන ප්‍රති්ශතේ මත ගබඩා කාලයේ වෙනස් වෙනවා. වීවල තෙතමන ප්‍රතිශතේ මත ගබඩා කරල තියෙන කාලේ වෙනස් වෙනනාපති වීවල ගබඩා කාලයේ වෙනස් වෙනවා ඉතින් අපි බලමු කොහොමද තෙතමන ප්‍රතිශතය අනුව ගඩා කාලයේ කියල අපි මේක වගේේ ගත්තෝ තෙතමන ප්‍රතිශතයේ සඳහන්වෙලා තියෙනාපති ඒ අනුව අදාල තෙතමන ප්‍රශ්ෂත කාට අනුව ගබඩා කාලේ, ඒ වගේම වීවල ගුණාත්මක බවට සිදුවන බලපෑමත් පුතේ අපි සඳහන් කරලා තියෙනු මෙන්න බලන්න මුලින්ම තියෙන්නේ තෙතමන ප්‍රතිශතය සයට දහතරත් දහටත් අතරපුතේ මෙන්න තෙතමන ප්‍රතිශතය අංක එක පලවිනිාවවස්ථාාවත් තතමන ප්‍රතිශතය වල වීවල තෙතමන ප්‍රතිශතය සීයට දාහතර දහ දහටත් අතරනම්පුතේ බලන්න පුතේ පලවෙනිකරුණ තෙතමන පය වීවල තෙතමන ප්‍රතිශතය සීයට දාහතර දහටත් අතර නම්පුතේ මේ වී ගබඩා කරල තියන්න පුළන් කාලය සති දෙකතුනක් ගබඩා කරලා තියන්න පුළන් පතිේ. සති දෙකතුනක් ගබඩා කරලා තියන්න පුළුව. වීවල තෙතමනප්‍රති ශතය සීයට දාහතරත් දහටත් අතරනම්පුතේ මතකතියාගන්න සති දෙකතුනක් වී ගබඩා කරලා තියන්න පුළා. දවස් දාහතරක් දවස් දාහතරයි. ඒවාන දාහතරයි පව් නේද කතයි ඉගැනදින විෂයකක් විතරනේ හරි බලන්න තෙතමන ප්‍රති්ශතය වීවල සීයට දහතරත් දහටත් අතරනම් අපිට ගබඩා කරලා තියන්න පුළන් කාලේ සති දෙකතුනක් පාලන්. වීවල කොලිචිය කට නැත්තං ගුණාත්මක බවදට සිදුවන බලපෑම තමාම් පපුති ංග ස්ර්ධනය වන්න පුළුවන් වවල දිලීර් වර්ධනයක් දකින්න පුළුවන් පති වී අව පැහැ වෙන්න පුළුවන් පති අව පැහැ වෙන්න පුළුවන් සෝසනයේ නිසා හානිසිදුවෙන්න්නපුළ මුද තෙතමන ප්‍රතිශතය වැඩවනකොට අපි දන්නවා සොසන ීගතාව වැඩිවෙනනුවනි සෝසනය නිසා හානිසිදුවවෙන්න පුළ අිදන වාසනයේ දී සංචිත හාරතම ැෑවීමක් සිදුව සොසනය නිසා හානිසිදුවෙන්න පුුව හරි ඊට පස්සේ. තෙතමන ප්‍රති්ශතිය සීයට දහතුනොහෝ ඊට අඩු අංක දෙකර. තෙතමන ප්‍රතිශතිය වීවල සීයට දහතුනොහෝ ඊට අඩුනං. ඔන්න ගබඩා කාලේ වැඩි වෙනවා සති අටත් දොලහත් අතර කාලය . සති අටක්පවා මාස දෙකක් දොළහක් අදරපුවාම ඔව සති අටක්පුවා මාස සති අටක් කියවා සතියට මාසට සතිහතරයි නේද මාස ඇතවට මෙතන සති දොළහක් කියපුහම මාංසකයද කතරවරත් වන දො මාස තුනක් විතර කාලයක්විබාන සති අටත් දොළහත් අතර කාලයක් ග මාස තුනක් විතර කාලයා හරි එතු මාස දෙකත් තුනොත් අතර කාලයක් ගබඩා කරලා තියාගන්න පුළොහන් වීවල තෙතමන ප්‍රතිශතයේ සයට දහ තුනොහෝ ඊට අඩුවත් බහවුවරන ප්‍රශ්නල හයියාදරණයේද වේ පුතේ නික්සා හොට පාඩාන් කරගන්න මෙවල යාගන අතකතියාගන්න ඕනේ. එහෙනම් වීවල තෙතමන ප්‍රතිශතය සීයට දහතුඋනොහෝ ඊට අඩුණුවොත් වී ගබනාාකාලය සති අටත් දොලහත් අතර කාලයක්. එකදී විශේෂයෙන්ම අපි දන්නවා කෘමිහානි වගේ දේවල් සිද්ධ වෙන්න පුළුව. අපි දන්නවා. හන ක්‍රමහානි කරන්න පුළුව කමහාහනි වගේ සිද්ධවෙ වන්න පුළුවන් කලින් කාකරාවගේ දිලීර වර්ධනයවීමම් අව පැහැවීම් ස ස්වසනයේ නිසා සිදුවන හානි එතරනේද සදහන වෙල නැ එකති කුම සිදුවන්න පුළුවන් ක්‍රමහාණය වන්න පුළුවන් ුති ගබඩ අවලතිනක කුමහාහනි සිදුවවෙන්න පුළුව කුමිහාහනි සිදුවවෙන්න පුළුවන් හරි ඒ වගේම සීයට නවේ හෝ ඊට වැඩි තෙතමන ප්‍රතිශතිය සීයට නවේහෝ ඊට වැඩි නවේ හෝඊටඩා වැඩි වෙනකොට අපිට ව අවුරද්ධක පමණ කාලයක් ගඩා කරල තියන්න පුුවන් පපුති. ගුණනාත්මක බවට සිදුවන බලපෑනවත්තාහම මේගේ ජීවිතාව අඩුවන්න පුළුවන් බිත්තර නිශ්පාදනය වී නිෂ්පානයේදී ආඒකෙදී ගැට්ටුව ඇතින්න පුළන් වීවට ජීවිතාව අඩුවන්න පුළුවන් මෙයාකාරයට සීට නව හෝ ඊට වැඩි වෙනකොට අපට වැඩිකාලයක් අවරුද්ධක්විතර ගබඩා කර පුළුවතුවා. අවරදධක පමණ කාලයක් වී ගඩා කල තියන්න පුුවන් යිට්. ට නහහිට වැඩි වනකට අවුද්දකට වැඩිකාලයක් වී ගබඩා කර තියන්න පුළ තමන ප්‍රතිශ්තයේ සටර නවයහෝට වැඩි සට නවයහෝට වැඩි අවස්ථාව එදමන ප්‍රතිචතය අවුද්ධකට ඩිකාලයක් ගබඩා කරලා තියන්න පුළුවන් මේක ගුණනාත්ම බවට සිදුවන බලපෑැම්මේ ීටට ජීවිතාව අඩුවෙන්න පුළුව එක බිත්තර විනිශ්පාදී තමයි බලපාන. හරි සහල් සැකසීමට යම් පුතය වී තැම්බීම ර් හරි ඒ පැරබො හරි පැරබොයිලී වීඒ ආකාරයෙන්ම කැටීමෙන් අපි දන්නවා කැකුළු හල් හම්බෙන්නේ ඒවගේ තම්බා කැටීමෙන් තම්බාපු සහල් නිපදෝගන්න පුළුවවා හරි සහල් සැකස වී පුතේ ඒ ආකාරයෙන්ම කෙටුවොත් අපිට කැකුලු සහල් තම්බා කැටීමෙන් අපි දන්නවා තම්බාපු සහල් නිපදෝගන්න පුළුවවා කොළුහල් ලැබ දිම කෙටුවත් සදු කකුළු කිරිබත්ත දන්නහෙම ගන්න පයි් හරි නේද එතකොට තම්බාපු සහල් අපි දන්නවා ස්ටීීමම් රස් කියල කියෙනවා අපි මේක වී තැම්බීමෙන් පස්සේ වී කටියීම සුදුකොරොත් අපි දන්නවා තම්බාපු සහල් තමාපට ලැබන් කැකළු වී වල අපි කිටනවා විශේෂෙන්ම කැඩුණු සහල් ඇටස් ප්‍රතිශ්චතය වැඩි අපි දන්නවා වගේ රිකවරිසයට පනස් පහක් පනහත් ඉතරවාගේ කිව්වා ඒ වගේ අපි දන්නවා තම්බාපු සහල්ලොල අපි දන්නවා පිරිණු ඇට සහිත සහල් ප්‍රති සතය වැඩි එක අපි පැහැදිරියම කතා කරලති හරි එනම් වී ඒ ආකාරයෙන්ම කැටීමෙන් දිය පපුතිය කැකුලු සහල්ද තම්බා කෙටීමෙන් තම්බාපු සහල්ද නිපදවා ගන්න පුළුවන් හරි ගුණාත්මක බවින් උසත් තම්බාපු සහල් නිපදබීම සඳහා වී තැම්බීමේදී සැිලිමත්වයුතු කරම තම්බන කොට අපි සල කළිමත්වයතු කන්න. දැන් අපි ගෙවල්ලුල පති ගොයම් කපල ගෙනමට පස්ති කිරි උතරන්න වගේ ඕන්නේ කැකුළුහන්ල කැකුලින් ගෝනියයක් පවිතර කොටා ගන්න. ඊට පස්සෙේ දිගටම කැකොළු හල් කන්නේෑ මේ ගොීමමත්තුරු වී තම්බ ගන්න. එතකොට අපි දන්නවා විශේෂෙන් ගෙවල්ලුල ගම ගවල්ල මේ ගගේම ගවල්ල මේ තබ මුට් තියෙන ඇලිියන් ලක මුට්තුුල තමයි දර ලිපක් ාල දරකොට දෙදක්විතර දාළ මේකට හොඳ දර ධහන සුහීම දාලි පවල ගෙන අපිදන්නවා මේ වී මුට්ටියකට තම් ගානීට පස අපිදන්නවා මේ පොගෝනවා ඉට කලින් වී පොගෝනවා ව පෙන්ගෙන්ඩ දාලාන, පොගෙන්ට දාලා ඉවයිත අර ොල්වීම තිබොතවා ඉන්ල්ලතම යකර දාලා මේ වී තම්බාගෙනීම සිදුකරනවා. නීමට ප්‍රමාණයට තම්බගත්තට පස්සමේවා. අපි දන්නවා වේලාගැනීම සිදක කන්නනක පිරිසුදු කරලලා කමක ගැ සමින්තිතුවලින් හදපු කමත්තිනවා සහරගේ වල්ල එම නත්ත අපි දන්න පැදරුමත නදපුතේ මේවා වි බැදුරු මත වගේ ඒවාගේ ආවරණයක දාලක තම්බපුී වේලාගැනීම සිදු කරන්න හොට වේලගෙන නීමමත ප්‍රමාණයට වේල්ලනම් වේල්ලාට වේල්ල බලල ඒ ගලට හල බ මෙකල වේල්ලදෙක නීමට ප්‍රම වල්ලට ප ග මෝක කියලා. මේීක කොටා ගැීම සිද්ධගන්නවා න්න එතකොට මේකින් අපට පිරුණු ඇට සයිත සහල් පෙච් සතේ වැඩි කරගන්න පුළන් එරස තම්බපු සහල් කියලාට කියන්න ් තම්බපු සහල් කියලා කියන්නේ ෆයිට් හරි එහෙනම් අපි කතා කරන්නේයන්න පොතේ ගුණාත්මක බමින් උසස් තම්බපු සහල් නිපදවා ගැනීම සදා වී තැම්බීමේදී සැකිලිමත්වයුතු කරුණු ගැන් හොඳයි දරුුණේ හරි එතකොට එම් තැන්බීම සදා උොදාගන්නා වී මනාව වියලිව හා පිරිසුදුව. හොට හොඳට වේල්ල තියෙන් ඕන ඒවගේ පිරිිසිුද තිය නඕන දුව පොතය අ දාගගේ රහිතව පිරිස්ුදුව තියෙන් ඕන ැබීම සොඳහා යොදා ගන්න වී රයි් එකත් බලමු අපි තැම්බීම සොඳහා යොදාගන්නා වී මනාව වියලි වහා පිරිිස්ුදුව තිබිය යුතුයි වී හොඳට වල්ලා පිරිසුදුව තියෙනවා වී වර්ග මි්්‍ර නොවී තිබිය යුතුයි අන්න බලන්න තවත් වෙනත් වීවාර්ග මිශ්්‍ර වෙලා තියෙන්න්නත් බැහැ මතක තියන්නන්නේ එකත් නද දැංුවයි සමහරු පුද්ගලය කියවා මේ බිත්තර වහම බිත්තර වවට විෙනත් වී වර්ග මිත්‍ර වෙලා මෙහෙමයි වීවර්ග කහිපයක්වැවෙල තියීමට එහෙම අපිට අඳුුවනත් පහුගේ කාල හන්ඩ වන මේ බිත්තර ව ස්පා න ත් වෙනත් වීර් මිශ්‍රවීම ි ැටලුසාහගතත්යක් ගයි මතරුන්ට ඒති මේ මතකතියාගඩ මේ අපි තැම්බීම සඳහා වී යොදදා ගැනීමේදත් මේ වීවර්ග මිස්ත්‍රවී නොතිබීම වැදගත්තෙන්. ඒකත් එමනොත් ගුණාත්මක භාවට බලපාන. දෙවනිකාර තුන්ගනිරනු. තැම්බීමට ප්‍රථම වී ඇල් ජලයේ පැඟව යතුයි පපුති තම්බන්න කලින් මේ වී ජලේ පංගොවන්න ඕනේ රයිට් මතක දෙයාග. මෙහිදී නොපැසනු ඇට ඉවත් කිරීමෙන් කළුවයට ප්‍රමාණය අඩු කරගන්න පුට. අර බොල් වී නොපැසු යටට අපිදන්න අරවා උඩ පාාවනවා බොල් වී වගේදේ ඒවා ඉවත් කෙරට පස්සයා අපිට මේ කළුවට ප්‍රමා න ම ති බොත් අපි දන්න හහාල්ල කලුවට ප්‍රමා ති හල්ල කලුවවැට වැඩි වනකොට ගොඩක් අයි හ කන් ල ැමතින කල්ලුවට ප්‍රමාණ වැදවනොට ොලි ර හල ශේෂෙන් තැන්බීමේදී අපි සැලකයුතු කරුණු ගැනයි කතා කරමින් ඉන්න. හරි පෙඟවීම කෙටිවී සඳාපෑ විසි හතරත් තිස්සය දිගවී සඳහනම් පෑහතලි සට පෙගවීම කාලේ පොඩ්ඩක් බලඹපුති පිගවීමේ කාලයෙන් ටවී සඳහා නම් පෑ විසිය අතරත්ති ස්ථයිත් පමණ දිගු වී සඳහානම් පැහතලිස් වටක් පමණ පෑ දොළහකට වරක් ජලයේ ඉවත් කර අලු ජලය දැමීමෙන් සහල්ලොල දුඟද ඉවත් කරගන්න පුළුවන් පංගෝවාගත් වී හුමාලේ මගින් තැම්බීම සිදු කරන්න ඕනේ තැම්බූී බිමට බාගත් විගස සිසිල්වීම සොඳහා කමතක තුනී කරලාතියන්න ඕනේ මෙලෙස තැම්බූ වී පදම් කරමින් වියලීම සිදු කරගන්න පුළුවවා හ පෙගවීමේ කාලයේ කෙටිවී සොඳහා පෑ විසි හතරක් තිස්සෑත් අතන කාලයක් දිගුබී සොඳහානම් පැෑ හතලිස් වටක කාලයක් මතගතියාගන්න පැෑ දුොලහකට වරක් ජලයේ ඉවත් කරල අලුත් ජලය දැමීමෙන් සහල්ලොල දුගද ඉවත් කරගන්න පුළුව. රහහාල් තම්බර තැගලි යන්න බෑ ගන්ඳ නුවනේ රහල් මෝල්ගාව යනකොට ගඳයි කියෙන තම්බන තැන්ගොලි හරි පල් කරනවාගෙලා කියනෙන්නේේ නිකක් ගඳයි පල් ගඳ වගේ කියලා කියන්නේ මතගතියාගන්න පංගොවාගත් වී හුමාලයමගින් තමයි තැම්බීම සිදු කරන්න ඕනේ. තැම්බූ වී බිමට බාගත් විගසපුතේ සිල්වීමට ඔබ දැකලතිීමේ මහාපරිමාන මෝල්ොල තුනී කරල තියෙනවාම කමත්වොල දාලා තුනී කල්ල තියන්න ඕනේ. මේ විදියට තැම්බූ වී පදම් කරමින් වේලීම සිදු කරන්න පුළුවන්පුතිේ. මේ විදිර තම්බපු වී පදම් කරමින් වේලීම සිදු කරන්න පුොළුවන්දුවී පත. යිස්බලින් නොලට අන්නපුති අපි වී කටීමට වී කැටීම න්න මේ වීවල පොත්ත සහ සහල් නිවුද්ඩ ඉවත්කිරීමේ ක්‍රියාවලයක් පතේ වීවල පොත්ත සහ සහල් නිවද්ඩ ඉවත් කිරීමේ ක්‍රියාවල අත්තමයි පත සහල් කටීම අපිදන සම්ප්‍රදායිකාර වංගඩිය සහ වනහා මෝල භාවිතා කරල සහල් කැටීමේදී වී පොත්ත ඉවත්වනා වගේම නිවද්ඩක් ප්‍රණයක් යම් ප්‍රමාණයක් නිවද්ඩක් ඉවත්ීම සි දුන සම්පූර් නිවද්ධි වත්ීම සිදුව ඉන්නහැ වනහා මෝල් භාවිතා කල සිදුරනුට. රබරෝල් සයිත මොල් භාවිතා කරල කරනකොට මේ යන්ත්‍රභාවිතය මේ සිදු කරනෝට පොති අපි දන්නවා මේක නිවද් ඉත්ෙනවා ඒගේම පොත්් ඉත්තවෙන නිවද්ඩ ඉවත්තවෙලා පොලි්වීමත් සිද්ධ වෙනවා ගල්ල ඉවත් රීමත් සිදල බැගින් පාවෙනවා මේ නවීන තාක්ෂණයේ භාවිතා කරල නිර්මාණය කරලා තියෙන මේ මැෂන්වල යි ්‍රයිස් මිරිින්නොල හනම් තකතියා ගන්න වී කෙටීම් කියලා කියන වී පොත්ත සහ සහල් නිවුඩ්ඩ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි පපුතිේ. අදපු වී කටීම කෙලා ගන වී කටීමද වී පොත්ත සහ සහල් නිවුඩ්ඩ ඉවත්තීමක් සිදදු වනු එනම්පුත වී කෙටීම කෙලා ගන්නේ වී පොත්ත සහ සහල් නිවුද්ඩ ඉවත්කිරීමේ ක්‍රියාවලියයටයි වී කැටීම සිුදු කරන ආකාරය එකවර කැටීමෙන් මේ වී පොත්ත සහ නිවුඩ්ඩ ඉවත් කරන්න පුළුවන් පපුතේ එකත් මතකතියා එකවර කැටීමෙන් වී පොත්තහා නිවුඩ්ඩ ඉවත් කරන්න පුළුවන් උදාහරණයක් විදිේ අප අතීතය වංගෙඩිය දාළ කොටන කොට මෙහිදී වංගෙඩිය ඉහල හා පහලට බල වංගඩියට බලයක් කිෙදීමෙන් වී පොත්ත ඉවත් කරනවා සහන් ලියවුඩ්ඩිය කොටසකුත් ඉවත්යෙනවාමන්න අපි වංගෙටිය දාල කොටනකොටට අපි දන්නවා ඉහල පහල නදපුතිමේ ඉහල වංගෙඩිය දාලා මෝල් ගහහිෙන්න්නේ මේකට කොටන්නේ වීටක වංගෙටිය දාලා මෝල්ගහැෙන් කොට්නක අපි දන්නවා හල පහල මෝල්ග හේද යිට් ඉහල පහල යමින් මෝල් ගහෙන්න්තමයි බලයක්ක දල මේ පෙටීම සිදු කරන්න එතකොට මොකොද වෙන්නේ වංගෙට දමා ගෙඩේ මෙහෙදී වංගෙඩියේ ඉහලට හා පහලට බලයක් එෙදීමෙන් වංගෙඩිය ඉහලට සහ පහලට බලයක් ෙදීමෙන් වීවල පොත්ත ඉවත් කරනවා ඒවගේම සහල් නිවුද්ඩේ කොටසුකුල්ත් ඉවත්තල යනු ත්‍රම්පූර්ණ නිවෙ සහල් නිවිද්ඩ කොටසකුද්දිය පුතේ ඉවත්තල යනු ඒ වගේම තනිවානේරෝධ සහිත සහල් කැටීමේ අන්ත්‍ර තියෙනවා ස්ටේල් සිංගල් ෆස්මිල්තියනවා මේකද එකවර වී පොත්තහා නිියුඩ්ඩ ඉවත් කරනවා. මොකදද පුතේ තනිවානේරෝදය සහිත සහල් කෙටීමේ න්ත්‍රේ මතකති ගන්න තනිවානේරෝදය සහිත සහල් කෙටීමේ න්ත්‍රය තියනවා. අපි යිස්ටේල් සිංගල් ාස් මල් එක මේකෙන් මොකද කරන්නේ මේකදීත් එකවර වී පොත්තහා නිවුඩ්ඩ ඉවත් කරනවා. ඒවගේම මෙම ක්‍රමේදී කැඩුණු සහල් ඇතිවන අතර වයිට්‍රයිස් රිකාවරි ප්‍රතිසතයේ සියයට පණහක් පනස් පහක් වෙන්නේ ඒක යන් නනිච්චාර් වයි ප්‍රති සතේ අඩුයි සුද අල්ලුල. හරි මතගතයාගන්න තනිමානේ රෝධය සහිත සහල් කෙටීමේ අන්ත්‍රය. අපිකෙනවායිස්ටීල් සිංගල් පාස් මල් එකේ එකවර වී පොත්ත සහ නිවුද්ධ ඉවත් කරනවා. එකවර වීවල පොත්ත සහ නිවුද්ඩ ඉවත් කරනවා මේ ක්‍රමේදී කැඩුණු සහල් ඇට ඇති වෙන ප්‍රතිසතය වයි ප්‍රයිස් ්‍රිකාවරි ප්‍රතිසතයේ සයට පනහත්. පනස් පහක් පවන්න නොවයි කියන්නේ එච්චවාරයි ප්‍රතිසතය එච්චාර ප්‍රසතය අඩුවයකි. වී පොත්තඉවත් කිරීම හා පොලස් ක්‍රරීම පියවර දෙකද සිදු කරන්නේ පුතේ මේ ක්‍රමේ තමයි බහෝරටවල භාවිත්තා කරන්නේ අන්න අපි කියපු මේ රබර්රෝල් භාවිතයෙන් බල් මෙහිදී රබර්රෝල් භාවිතයෙන් වී පොත්ත ඉවත් කරන අතර වානේරෝදයමගින් සහල් පොලිෂ් කිරීම සිදු කරයි මෙහි. නොකැඩුණු සහල් ඇතිවීම මිලින් ප්‍රිකාවරි ප්‍රතිශතයේ සීයට හැටක් කට බඩා වැඩි එකනචචාර්යි ප්‍රතිසතය වැඩි මෙන්න ඊළඟ යන්ත්‍රය වී පොත්ත ඉවත්කිරීම හා පොලිස් කිරීම පියවරි දෙකදි සිදු කිරීමෙන් අරකෙදි එකවර වී පොත්ත ඉවත්කිරීම සහ නිවුඩ්ඩ ඉවත්කිරීම සිදුවන්නේ මේකද වී පොත්ත ඉවත්කිරීම හා පොලස් කිරීම කියන ක්‍රියාවලි පියවර දෙකින් සිදුවෙනවා මේක්‍රමේ බොහෝ රටවුල භාවිතා කන්න ක්‍රමයක් මේකෙද රබරෝල් භාවිතයෙන් තමයි වී පොත්තයිවත් කරන්නේ වී පොත්තවත්කිීම සිදු කරන්නන්නේ ොද බරෝල් භවිතයෙන් මතගතයා ගැන මේ බ මෝල් කියලත්තු වුණන ගම් ජනතාව මේ රබර්මැසින් රබර් මෝල කිලත් මේවැට කියන රබ මෝලක ොහෙද වීකට හදදි බ මෝලෙක් කියෙනවා මේකේ රබරෝල් භාවිතයෙන් වී පොත්තයිවත් කරනවා ඒ වගේම වානේ පෙඩලෙක වානේරෝධය භාවිතයෙන් තමයි හල් පොලිස් කිරීම සිදු කරන්නේ මතගතියාගන්න ඒක නිසා මේකේදී නොකැඩු සහල් ඇතිවීමේ ිලින් රික වරි ප්‍රතිසතයේ සීට හැටට වඩා වැඩි ඒ යන එචාවයි ප්‍රතිසතය මේ වැඩිී හොඳට මතගතියාගන්නම වගන් ලතිනේ එ්ා5 ස වැඩි හරි. මහාපරිමාන වීකට මේ කර්මාන්ත ශලාවක වීකටීමේ පියවරටික බලම් පති මහාප මහාපරිමාන වීකට මේ කර්මාස් ශාලාවල වීකටීම මේ පියවරටික බලම් අක. මුලින්ම වී කෙටීමට පෙරවී පිරිසුදු කරනාපුතේ, මහා පරිමාණ වී කටීමේ කර්මාන්තවල මහාපරිමාණ වී කැටීමේ කරමාන්තවල මොලින්ම වී කෙටීමට කලින් වී පිරිසුදු කිරීම සිදු කරුණාපුතේ වීවල පොත්ත ඉවත් කරනාපුතේ වී පොලිෂ් කරනවා කැඩුණු සහල් ඉවත් කරුණාපුතේ ඊට පස්සේ බෑගින් සහල් බෑගගොල්ට අසුරනාාපුතේ ඒ වගේ ේ න ಜ ටකත් තියන අතුරු පාල කළබමනාර අතියන ේව නැවත රැග යන සත්ම මේ නි ු් හල් සත් හර සක කිරම් වගේ අි ශේෂෙන් නි ල් විශේෂෙන් මත් ය ස ඳහ සාාවනත් සතුන් ස සත්වා නිෂ්පාදන සොදා ම සහ මේ සහල් නිියුඩ්ඩ යුදාගන්නාපුති ති මේ විශේෂන්ම අතුරුඵල වෙනම රැගෙනයනපතිය විදධ නිස්පාදන සහ මේකේවත් මේ අතුරපඵල කරාරන ගැත් විස්තර කියන්න ුට්ක් ඒටක මතක් කරන්නව විශේෂෙන් වෙනත් නිස්පාදන සොදාහ මේ සහ නිවු බැක්ස්විදියට හදිිගස්ල වෙනම පැක්ට්‍රියකෙන් නතන් කරම සලාාවී ඉවත් කරනවා රැගෙනයන විදධ නිස්පාදන සහ මේේ යොදාගනීම සිද් වෙනවා මොදම වගේ අතුරු පල හාලනි විුඩ්වාගේ දේව. අතුරු පල කරමනා කරනයකුත් සිද වෙනවා. යි. මෙන්න වී පිරිසුදු කිරීම පුතේ පිරිසිුදු වී ඉඩබස්සේ ගල්ලි ඉවත් කිරීම සිද්ධෙනවා පුතේ. පිරිසිුදු වී වල ඩීහස් කෙනනෙක පොත්්ත ඉවත් කිරීම සිදදුුවෙන පපුතේ පොත්්ත ඉවත් කිරීම සිද වෙනවා එඩබස්සේ මේ දුමුරු සහල් කුරුට්ට ඉවත්කිරීම පොලිස් කරුලද හල් යිට ඒවක කැරු ු සහල් පේරුණු සහල් මෙතන සදහනන් ලදන පපුතේ මෙෙන්ම ක්්‍යියාවලිය ව පිරිසුදු කිරීම පිරිසුදු වී ගල්වැල ඉවත් කරනවා පිරිසුදු වී වල පොත්ත ඉවාත් කරනවා ඩියහස්කින්න එක රයිට් ඒවාගේම දුඹරු සහල් කුරුට්ට ඉවත්කිරීම පොලිස් කරනලද සහල් පුතේ. රයි් හරි මෙතන කැඩුණු සහල් හා පිරිසුදු සහල් පෙන්නු කල දීම. හරි. හොඳයි ද වේ පුතේ අපේ ආදරනය දවල පුතාලත් එක්ක විශේෂෙන් කතා කරලා ඉවර කරේ උසස් පෙළ ජයුපද්ධදි තාක්ෂණවේදය දොලස්නි ශ්‍රණී. දහවන ඒකකේට අදාළව දහවන ඒකේ පළවන කොඩ සයි ද පුත, හවන ඒ පළවන කොඩ සිෙන් විශේෂයෙන් ළ තා ක ිතා කරේ, මේ වීවල පසු අස්සනු ක්‍රියාකාරකම් පිළි බඳ පුතේ විස්තරාත්මක සාර්ථක මේ සිද්ධන්ත කොට සවිවර ආදරන ද තාලත් එක ප සාකච්ා ලවසන් කර අප පොත් තා ළ කොඩසසින් උසත්ස් පෙළ ය පද තාක්ෂණ ේදය. දොස්සන සේන දහවන ඒක දවනො ත් ක සබන්ධ වන්න බලාපොරත්වන ප ත විශෂ දවන ොට ක රන්න මේ කල්තබාගත නොහැකි අුවල පසවස් වන ක්‍රාකාරකම් විශේෂෙන් දොළල තා දන්නවා කල්පත බාගත නොහැකි අස වනුක කිය අදදි ප්‍රධාන වශයෙන් එලව ල හ පල තුර ල පසු අස්ස වු ක්‍රාකාරකම් සබන්ධයෙන් අපි බදාාපරත්තයෙනවා අදරනය ළ පුතාල තක්ක ඊළංඟ කොටටි සම්බන්ධ වෙන් අයිබුවන්.